ශ්‍රී ලාංකීය යෞවනයේ සිහින අතරේ තම ජීවිත සිහිනය සාක්ෂාත් කරගන්නා වේදිකාව දරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 6 පසුගිය සතියේ අවසන් තරඟකරුවන් 20 දෙනාගේ තරඟය ආරම්භ වුණා. තේමාවක් යටතේ. තේමාව වුණේ එච්.ආර්. ජෝතිපාල මහත්මයා ගැයූ ගීත. ඉතින් පසුගිය තරඟයේ තරඟ නොවැදුණු තරඟකරුවන් දස දෙනෙක් ඉතිරි වුණා අද දවසේ තරඟ වදින්න. ඉතින් මේ තරඟකරුවන් දස දෙනාම සූදානම් එම තේමාව යටතේදීම අද දවසේ තරඟ වදින්න. අපි සූදානම් තරඟය ආරම්භ කරන්න. නමුත් ඊට කලින් හැමදාමත් වගේ පිළිගනිමු අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය. මුලින්ම කීර්ති පැස්කෝල් මහත්මයා එවගේම ආදරෙන් පිළිගන්නවා සමිතා මුදුන්කොටුව මහත්මිය. නදීක දුර්ගේ මහත්මයා ඔබතුමාවත් ආදරෙන් පිළිගන්නවා. එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ තේමාව යටතේ අදත් අපි විශේෂ ආරාධිතමුත් එක් එකතු කරගත්තා. පිළිගන්න ප්‍රවීණ පූරකෙක් වන එවගේම ජනකාන්ත ගීත රචකයෙක් වන කැලුම් ශ්‍රීමාල් මහත්මයා. එවගේම අපි ආදරෙන් පිළිගන්න ඕනේ අපේ සංගීත අධ්‍යක්ෂකවරයා අතුල අධිකාරි මහත්මයා. හැමදාමත් සීන වේදිකාව සත්සර මාධූරයෙන් රස ගන්වන ඒ.ඔ.ටු. සංගීත කණ්ඩායම ඔබතුමන්ලාවත් ආදරෙන් පිළිගන්නවා. එසේනම් පිළිගන්න මේ අද දවසේ තරඟ වදින තරංකරුවන් දස දෙනා. සහෝ මේ පාරම් යාළු කමට හෙල්ලුවේ සහෝ මේ පාරම් යාළු කමට හෙල්ලුවේ හැබැයි බොරු පාරම් වීදි පොරෙන් තල්ලුවේ හැබැයි බොරු පාරම් වීදි පොරෙන් තල්ලුවේ මේ රුපියල් සතවලට දෙපා ඇල්ලුවේ නැති රුපියල් සතවලට දෙපා ඇල්ලුවේ
ඒ රුපියල් සතවලට දෙපා අල්ලා අපි රජ වෙන්නට හදලා අපි අපේ එවුන් අසාලා නැතේ රුපියල් සතවලට දෙපා අල්ලා අපි රජ වෙන්නට හදලා අපි අපේ එවුන් අසාලා නැතේ රුපියල් සතවලට දෙපා අල්ලා අපි රජ වෙන්නට හදලා අපි අපේ එවුන් අසාලා සහෝ මේ පාරම් යාළු කමට හෙල්ලුවේ සහෝ මේ පාරම් යාළු කමට හෙල්ලුවේ ඒ තමයි අද දවසේ තරඟ වදින තරංකරුවන් දස දෙන. දැන් සූදානම් තරඟය ආරම්භ කරන්න. එසේනම් පිළිගන්න පළවෙනි තරඟකරුවා. මේ අම්පාර ප්‍රදේශයෙන් තරඟ වදින විරාජ් බාතු. මේක ගායනාවත් හරි වාදනයත් හරි. මොකද මේ වාදනය ලේසියෙන් කරන්න බෑ තාල පද්ධතියෙන් ගැන අවබෝධයක් නැතුව ඒ තාලය යගේ නැතුව. මං ඉතාලම සතුටු වෙන්නේ ඒක. මල්පියනින් බෑති මහ බෑතේ අකුරු පොරානට නුවරට කියමන් නුවර පිරිලා එරමිනි කටු බෑ ආයේ පැතට ඉනවා මට වහන්සි විරාජ්ට අපුඩි හලා කැමති නැද්ද මේ දැන් ඉදිරිපත් කරපු ගීතය අවසාන මහා තරගයට ඉදිරිපත් කරන්න සීසන් එකේ මම කාටවත් මම නැගිටලා සුබ පැතුවේ නෑ මම මේ සීසන් එකේ මම විරාජ්ට මම නැගිටලා සුබ පැතුවා पालुवे दिए गेमुरे सुलियतरे अन्य काशी पता
ඔබ තෝරාගත්ත ගීතේ වැඩිය එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ වැඩිය නැසෙන ගීතයක්. නමුත් ඉතාමත් මියුරු ගීතයක්. ඉතින් මමත් මේ ගීතේ මුලින් අහලා තිබුණේ නැහැ. ඉතින් විරාජ් කිසිම වැරද්දක් මට ඔබගේ ගායනය තුළ දකින්න ලැබුණේ නැහැ. අහන්න ලැබුණෙත් නැහැ. ඒ වගේම විරාජ්ගේ සාමාන්‍ය සුපුරුදු ශෛලියෙන් බැහැර වෙලා අද මේ එච්.ආර්. ජෝතිපාලගේ ගීන ගායන ශිල්පියාගේ තේමාව යටතේ ඔබ වෙනත් ආරයක් ඔබට හැකියාව තියෙන බව පෙන්눔 කරා මේ ගායනය තුලින්. ඒකත් හොඳ නිමිත්තක්. ජය ප්‍රාර්ථනා කරනවා හිතවත්. විරාජ් අතරම වෙනදා වගේම අද දවසේදීත් ඉතාමත් ලස්සනට මේ ගීතය ගායනා කරා. මේ ගීතය ඇත්තටම විරාජ් විශේෂත්වයකට තියෙන්නේ මේ මුල් ගීතේ නැති අලංකාර විරාජ් විරාජ්ගේ ගායනයට යොදාගෙන ඒක අවශ්‍ය තැනදී ඒ ගීතයට යොදාගෙන ඉතාමත් ලස්සනට මේ ගීතය ගායනා කරා. ඉතාමත් ලස්සනයි. මම හදවතින් සුබ පතනවා. විරාජ් මටත් ඒක තේරුණා ඔබ මේ අලංකාර ආදී ඔබ අතින් දාගෙන කාර්ය මේ ගයන්නේ. ඇයි ඒ? පාරුගී වල තියෙන අලංකාර ටිකක් යොදාගත්ත මේ පාරුගී නොවුනත් ඒ කියන්නේ මුහුද ආශ්‍රය කරගෙන නිර්මාණය වෙච්ච ගීතයක් වුණාට මම පාරුගීත වල තියෙන අලංකාර කොටස් සමහර ඒවා යොදාගත්ත මේ ගීතය අලංකාර කරගන්න. ඒක තමයි ඒක. ඉතින් මොකද ඔයාගේ අදහස ඒක? මම හිතනවා සමිත මිසුත් කැමති වෙච්ච නිසා ඒක හොඳ ඇති. ඇත්තටම ඉතාම හොඳ ගායනයක්. ඒ වර්ණ ගැන්වීම අතිශය ලස්සනයි. ඒක ඉතා හොඳ ගායනයක්. විතරක් නෙවෙයි වෘත්තීය මට්ටමේ ගායකෙක් ඔයා ඇතුළේ ඉන්න බව මට පේනවා. හොඳ ප්‍රතිචාර ලැබෙනවා විරාජ් භාතිය. ඒ කියන්නේ අද දවස ආරම්භයේම සුබයි. අද දවසේ විශේෂ ආරාධිත අමුත්තා දෙසට හැරෙන්න කැමති කැලුම් ශ්‍රීමල් මහත්මයා. විරාජ්ගේ ගායනය ගැන මොකක්ද දරන්න පුළුවන් අදහස? පළමුවෙන් ආයිබෝන් අකිල සුබ සන්ධ්‍යාවක් කියනවා අපේ විනිශ්චය මණ්ඩලයටත්, විශේෂයෙන් එච්.ආර්. ජෝතිපාලගේ ගීත ගායනා කිරීම සඳහා තමයි අද අපේ සිහිනතරු වලට තියෙන අභියෝගය. ඒක පැහැදිලි. ඉතින් අපි දැකලා තියෙන ජෝතිපාලගේ ගීත කියන අය, ජෝතිපාලගේ ගීත ගායන අය දැකලා තින්නේ හරි අඩුවේ. ඕන හැටි දැකලා තින ජෝතිපාලගේ ගීත කියන අය. ඉතින් අද විරාජිත හොඳ ප්‍රවිෂ්ටයක්. මම හිතන්නේ මේ වැඩසටහනටම අද දවස ආරම්භයේ 15ක දවසේ මම හිතන්නේ හොඳ ආරම්භයක් ලබා දුන්නා. හොඳ ගැම්මක් තියෙන. ඒ කියන්නේ මම ටිකක් මගේ විශ්වාසයත් ටිකක් වැඩි වුණා කියන එක කියන්න ඕන. ජෝතිපාලගේ ගීත සමහරු ගායනා කරනවා අහන් ඉන්න බෑ කියලා. එක අවස්ථාවකදී මට පෞද්ගලික අත්දැකීමක්. මට ශබ්දාගාරයකට ගියා වෙනත් කටයුත්තකට. එතන තවත් පටිගත කිරීමක් තිබුණා. හැබැයි අපේ බොහොම ප්‍රවීණ ගායකෙක් පුදුමාකාර මිහිරි ගීත ගායනා කර බොහොම සියුම් හඬක් තියෙන ගායන ශිල්පියෙක් ඇතුළට ගියන් පස්සේ මට ඇහෙනවා මේ ජෝතිපාලගේ ගීපලක් තමයි ඔහු ගායනා කළා තියෙන්නේ අකිට. එතකොට මේ ඒ ගීතයක් දෙකක් වාදනය කරලා ඉවර වෙලා හැමෝගෙම අදහස් විමසුවා. ඉතින් මගෙන් අදහසක් විමසිය යුතුයි කියන අපේ ශබ්ද පරිපාලක දැනගත්ත මොකක් හරි කටකඩිච්ච කතාවක් ෂුවර් එකටම කියනවා කියලා මම. දැන් ඔය කීත්‍ය හැම දන්නවා මේ කීත්‍ය මට කියන්නේ කටකඩිච්ච වචන ලියන්න කියලා. මට ඇත්තටම නොකිය බැරි වුණා. මම ඒ මම හැම කොහොමද ඒ ජෝතිපාලේ ගීතේ කියලා. මම ඔහුට කිව්වා ජෝතිපාල ඒ ගීතය කලින් ගායනා නොකර සිටියා නම් ඔබ හොඳයි කියලා. ඒකයි වර්තමානයේ හැමතැනම සිද්ධ වෙන්නේ. කියන්නේ අපි යම් කිසි තැනකට ගියත් ජෝතිපාලගේ නැතුව වෙන ඕන ගීතයක් ගායනා කරන්න. ඒ කියන්නේ ඔහු නිකන් ඒ කියන්නේ නිර්නායකයෙක් වගේ. ජෝතිපාලගේ ගීත ගෑන්නේ නැත්තම් මේකෙන් වැඩන්නේ. ඒ කියන්නේ එක වතාවක් අපේ ප්‍රකට සාහිත්‍යවේදියෙක් කිව්වා මේ ජෝතිපාල බත් වගේ ගායකෙක් කියලා. ඒ කියන්නේ මොන දේ කෑවත් අන්තිමට ශ්‍රී ලාංකිකව බත්ම කන්න එපයි. බත් කෑවේ නැත්තම් දිරවන්නේත් නැහැ. ඒ කියන්නේ ශරීර හැදෙන්නෙත් නැහැ, මොලේ වැඩෙන්නෙත් නැහැ. එහෙම එකක් තියෙනවානේ. ඉතින් ප්‍රථමයෙන් මේ දෙරණ මාධ්‍ය ජාලයට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා හැමදාම ජෝතිපාල වෙනුවෙන් යමක් කිරීම සමයි අලුත් පරම්පරාවට ජෝතිපාලව බෝ කිරීම. විශේෂයෙන්ම කියනවා ඔබේ හඬ හරිම විරල හඬක්. ඒ හඬ ඒ කියන්නේ අපි හුඟක් වර්තමානයේ තරුණ පරම්පරාවේ හඬවල් අහලා තියෙනවා. නමුත් ඒ සියල්ලට වැඩිය වෙනස්ම ගැඹුරු හැඟුම්බර මොම තිරසාර හඬින්
गायन भवक कपट पेनो मंगिता हूंक दूर यान हेकि मेक मे वब गायन गीत मे रचना कर दिन तीस डायस यान मे मे नोनी मेन दिव्यमने के गीत हम डीलते नहु कुंद तोरा गणी मक मंगिता उपवत होंदर तोरा गणी एस एम एस वलिंग देरन प्रेक्षक वबट जय मपमना मम गीते हों गायनाकना डी डी एस हिस्तना अंक इक संधान कर अनुणमे बिंदु दिघट है किस एम एस कर माव मे तरंग इद्री निद्रीटेवे गल आदरणीय प्रेक्षक दिन आगे इलासीडना भूमि स्तुति डी डी एस हिस्तना අංක 1 සඳහන් කර 99.1කට හැකිතාක් SMS කරන්න ඔබට පුළුවන් විරාජ් බාතියව අවසන් තරංකරුවන් 16 දෙනා අතරට රැගෙන යන්න විරාජ් හෙට දවසේදී අනිවාර්යයෙන් හම්බුනොත් සුපද රණදී සිටින්න දැන් කෙටි විරාමය මේ යවුනේ සින සබෑ කරන තාරකා පෙළහර දෙරන රීම් ස්ටාර් සීසන් 6 සිටිෂය තුරුල්ලේ දීදුනු කොටිල්ලේ ගීතේ රසවින්දින ගමන තවත් දෙයක් රසවින්දා ඒකත් ගීතයක් වගේම තමයි මොකද කියලා දන්නවද කලක් තිස්සේ සිතක් පත්නේ දරන ඩ්‍රීම් ස්ටාර් බලාපොරොත්තු ජීවිතේ තරම් විශාල වූ බලාපොරොත්තුවක් මේ වේදිකාව මත වැඩෙන්නේ පණ ලබන්නේ එවන් බලාපොරොත්තුවක් ඉතින් මීළඟට සීන වේදිකාවේ තරඟ වදින යව්වණියත් ඒ ගැන අපිට පසක් කරාවේ එසේනම් පිළිගන්න මේ ගිරි උල්ලෙන් තරඟ වදින යශෝදා ප්‍රියදර්ශනි ඈතට වළලු මල් මුතු වැල් මාල පොතයි යායට එළලු प्रवीण गायन शिल्पी विशारद नीला विक्रम सिंह महात्मी आगने हिटियोत ඇත්තටම සතුට හිතේවි මේ පුංචි කෙල්ලුන්ට කොහොමද මේ තරම් දක්ෂතාවයක් තියෙන්නේ කියලා මේ ගායනාවේ තිබිය යුතු අලංකරණ සියල්ලම මේ ගායනාවේ ඔබේ ගායනාවේ තිබුණා මම හිතන මේ ගීතේ ඔබේ හඬ මේ ගීතේට දක්වන ඉතාම හොඳ අර්ථකථනයක් සහ මේ අලංකරණ ඉතාම අනගිට වලලු මල් මුතු වැල් මාල පොතයි යායට එළලු පුන් කුසුමන් සී මෙබලේ ಕೆದಲ್ಲಿ ಉರತಲ್ ಕಿರಿಲ್ಲಿ ಕನ್ನಿವಿ ಸಿಟ್ಟಿನ್ನೆ Thank you.
මෙහෙම ගීත ගායනා කරනකොට මට නම් කියන්න කිසිම අඩුපාඩුවක් නැහැ. ඉතින් ඔයා වගේ මේ තරුණ වයසේ ඉන්න දැරියක් නවක තරඟකාරියක් මේ විදිහට මේ මුල් ගීතයට හානියක් නොකර ඔයාගේම අතින් දාගත් අලංකාර ඉතාමත් ලස්සනට ගායනා කරනකොට මම හිතන්නේ ප්‍රේක්ෂකයෝ ඔයාව මේ තරඟෙන් ඉවත් කරයි කියලා. මොකද මමත් ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා යශෝදාව මේ තරඟේ තියාගන්න උදව් කරන්න කියලා. ඉදිරියටම යන්න වාසනාව ලැබෙන්න ඕන කියලා මං යශෝදාට ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ස්තුතියි නේද? දැන් පැරණි ගීත සහ මේ ගීත දෙක සංසන්දනය කරලා බැලුවාට පස්සේ එක දෙයක් පේනවා. ඒක තමයි තරුණ પરම්පරාව. එහෙම නැත්නම් තරුණ ගායන ක්ෂේත්‍රයට එන අභිනව තරුණයෝ තරුණියෝ
අර කලාපය අතික්‍රමණය කළා කියන එක. ඒගොල්ලෝ ඒ කලාපෙන් ඊටඟ අධියරකට ගියා. නෑ දැන් මේ ගායන දක්ෂතාවල ඇත්තටම ඉතාලම සිත් ගන්නාසුළු ඒවා. ඒ හොඳ අනාගතයක පෙරනිමිති අපිට පේනවා සංගීත ගායන ලෝකයේ ඇතුළේ. ඈ ඔයාලට යම් විදියකින් පුළුවන් නම් මේ හඬ තවදුරටත් විවෘත කරගන්න. මං හිතනවා ඔය හඬට තව වර්ණයක් එකතු වෙයි කියලා. දැන් ඔබේ හඬ ඉහළට යන්න යන්න ඔබ මේ කලාපෙන් මේ 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 මුඛ කුහරය අදාළ උගුරු අදාළ කලාපයට එනවා. ඒක ලස්සනයි. නමුත් ඒකේ වැරද්දක් අපේ අපේ ආසියාවේ ඉන්දියාවේ අපේ කලාපේ තියෙන ලාක්ෂණික නාදය ඒක. ඈ හැබැයි තව ඔය ගායන හැකියාවත් එක්ක තව ඔබේ වර්ණ කලාපයක් අඳුන ගන්න පුළුවන් නම් අපි බලමු අපේ ඊළඟ වැඩමුළු වලදී අපි කතා බහ කරමු ඒක. පුළුවන් නම් මං හිතනවා තව වර්ණාවලියක් එක් වෙයි කියලා. ඈ ඉතින් මේ ගීතය ඉතාම හොඳ ගායනයක්. ඈ ඉතින් ඔබට සුබ පතනවා. ඉතාම හොඳ ගායනයක්. ගොඩක් ස්තුතියි සර්. මම යශෝදගේ ගීතේ රසවිඳින ගමන තවත් දෙයක් රසවිඳා. ඒකත් ගීතයක් වගේම තමයි. මොකද කියලා දන්නවද? නෑ. ඒ ඔයාගේ අතින් මේ කරපු අර ලාලිත්‍ය ගීතයත් එක්ක යන ඒ ලතාව අත ඒ සෙලවුණු හැටි ඒක බොහොම ස්වභාවිකව තාත්විකව ගීතයත් එක්කම එකට බද්ධ වෙලා ඒ ඔබගේ ඒ ඒ කියන්නේ ආයාසයෙන් තොරව තමයි ඒ හැඟීම් පහළ වුණේ. ඉතින් මං හිතන්නේ ගායනයක තියෙන ඒ යම්කිසි ඒ හැඟීම දනවන තව හැඟීම තීව්‍ර කරන අවස්ථාවක් හැටියට මට දකින්න පුළුවන්. ඉතින් ගීතය ඔබ හොඳින් ගායනා කරලා මේ දෙපළ කිව්ව විදිහටම ඔබ ඉදිරියට යන්න ඕන කියලා මමත් විශ්වාස කරනවා. ජය වේවා. ගොඩාක් ස්තුතියි සර්. පෙර තරම් කරුවාට වගේම යශෝදාටත් ඉතාමත් හොඳ ප්‍රතිචාර විනිශ්චය මණ්ඩලෙන් ලැබුණා. අද දවසේ විශේෂ ආරාධිත අමුත්තා කැලුම් ශ්‍රීමාල් මහත්මයා දෙසට. යශෝදා ප්‍රියදර්ශනීගේ ගායනය ගැන කෙටි අදහසක්. ඔව් මට ඇකින් ඇහෙන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න මේ තම පරිණත සහ අංකිකේ ගායිකාවකගේ හඬක්. මම ඒක නම කියන්න සතුටු නැහැ. ඒ වගේම මේ කම්මැලි කමකින් තොරව අහන් ඉන්න පුළුවන් ස්වරයක් යට තියෙන. එකක් විශේෂයෙන් ස්ථායි කොටසේදී ඇහෙන හඬ සහ විශේෂයෙන්ම අන්තරා කොටසේදී දැන් පේලියෙන් පේලියට ඊළඟ පේලියේදී ඇය මේක කොහොමද වර්ණ ගන්වන්නේ කියන කුතුහලය හැමතිස්සෙම ප්‍රේක්ෂකින් තුල ඇය රඳවනවා. ඒ කියන්නේ අවදියෙන් තියාගන්නවා. ඇගේ ගායනයේදී ඇය ග්‍රහණය කරගන්නවා. කාවද්ද ගන්නවා. ඉතින් ඒ වගේ ශිල්පිනියක් අපිට ඇත්තටම හොඳයි මේ වර්තමානයේට බොහොම සන්නද්ධ හඬක් තිනකොට ලේසි සියලු දේවල් තරණය කරන්න. ඩ්‍රීම් ස්ටාර් තරගාවලියේ මේ වතාවේ ඉතාමත්ම තීරණාත්මක තරගකාරියක් හැටියට මම ඔබව හඳුන්වනවා. ඔබට ජයම් පමණයි. අපි SMS කරන විදිහ මතක් කරමු. ඔයාලට ඔයාලා මම ගීතයට සාධාරණයක් ඉෂ්ට කළා කියලා ඔයාලා විශ්වාස කරනවා නම් DDS හිස්තැනක් අංක 2 යොදලා 99.2ට හැකිතාක් SMS කරලා මා විදිරියට යවන්න කියලා ආදරෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. DDS හිස්තනක් අංක 2 සඳහන් කර 99.2කට හැකිතාක් SMS කරන්න ඔබට පුළුවන්. යශෝදාව ඊළඟ තරඟ වටේ සඳහා රැගෙන යන්න. යශෝදා හෙට දවසේදී නැවත වරක් හමු. සුපැතුම්. අවසන් තරංගකරුවන් 20 දෙනාගේ තරඟය අපි ආරම්භ කරේ තේමාවකට අනුව. තේමාව වුණේ HR ජෝතිපාල මහත්මයාගේ ගීතය. ඉතින් ගිය සතියේ වගේම මේ සතියේ තරංගකරුවන් 10 දෙනා HR ජෝතිපාල මහත්මයාගේ ඉතාමත් රසවත් ගීත 10ක් මේ සීන වේදිකාවේ ගායනා කරනවා. හොඳයි. දැන් සූදානම් 3 වෙනි තරංගකරුවාට වේදිකාවට ආරාධනා කරන්න. මේ කැස්බෑව ප්‍රදේශයෙන් තරඟ වදින අමේෂ් රංගවල. මනල් සිහිනය පිපුණා අර පෙර ඔබ එක්තරා විදිහකට ඔබට හොඳ අවශෝෂණ හැකියාවක් තියෙනවා. ඒක හොඳ අනාගත ගායකයෙකුගේ ලක්ෂණයක්. දැන් ශාස්ත්‍රීය ස්ටයිල් එක පොඩ්ඩක් බැහැර කරලා ඔයා පොඩ්ඩක් අපේ ප්‍රේක්ෂකයන්ට වෙන ස්ටයිල් එකක ගීතයක් ගායනා කරලා පෙන්වන්න කියලා. ඉතින් මේක මගේ පෞද්ගලික කැමැත්ත. ඉතින් මම හිතනවා ඒක ඔයාද අපේ ප්‍රේක්ෂකයන්ට කරලා පෙන්වනවා. හිතත් පතු
ले मलकी पिपिला किली बैठुनी तुषारा पति वली किया पैवे पियो गयकी से गीते ओब गेन भाव इताम सौम्य सनसुन भाव मम एक इताम कैमती इताम होंद हैंगीम पारवश गायुमाक एक तेनक मट हितेन
विवर को एक तमाइट गायन हों बुलवा ऐ थिंग मैं उबे प्रवेश मे गायन आवतलो मे मे इंदी मगे नाम इतम होगा अमेश हर मटाने नदी केपुदे मई मे गीत अद दवस मे गायन मटना ඉතමත් හොඳ ගායනයක් මම හිතනවා අමේෂ් ඉදිරියටම යන්න ඕන තරඟකරුවෙක් කියලා ඉදිරියටම යන්න මං හදවතින් ප්‍රාර්ථනා කරනවා මං විශේෂයෙන් එක දෙයක් කියන්න ඕන මේ ගීතය ජෝතිපාල මහත්මයා ගායනා කරාට පස්සේ මම ඇත්තටම මේ අතුල මේ ගීතය ඉස්සර ගායනා කරනවා ඉතින් මම ඊට පස්සේ තමයි මේ ගීතය ගොඩක් අහන්න මං ගොඩක් ආස හිතුනේ ඉතින් ඔහුත් ඔය ඉඳලා හිටලා මේ ගීතය ගායනා කර කර එහෙට මෙහෙට යනවා ඉතින් ඊට පස්සේ තමයි මම අමේෂ් මේ ගීතය අද දවසේ ගායනා කරනකොට මං ඒ ගීතේට හොඳටම අහගෙන ඉඳලා මට ඒ දවසත් මතක් වුණේ. ඉතින් මම හදවතින් සුබ පතනවා. Thank you. දැන් කට් ඇන් පේස් කරොත්. ඒ කියන්නේ අමේෂ්ගේ හැකියාව අපි කට් කරලා මේක උඩ පේස් කරනවා. මේ ගීතේ උඩ. එහෙම කරොත් ඒ අමේෂ් නෙවෙයි. අමේෂ්ගේ අපි දැකපු හැකියාව පහුගිය කාලේ ඔබ පෙන්නපු ඔබගේ අර සුවිශේෂී හැකියාව මම දන්නේ මේ 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 වැඩසටහනේ සමහර විට අර පරණ ගීත කොටස් මේ පෙන්නනවානේ එතකොට මේ ඔබගේ හැකියාවේ තිබුණු පුංචි පුංචි කොටසුත් මේකට දෙක එකතු කරලා පෙන්නුවොත් බලන් ඉන්න කෙනාට හිතෙයි අමේෂ් ඇයි මේ ඒ හැකියාව මෙතෙන්ට යොදාගත්තේ නැත්තේ කියලා මොකද මේ ගීතයට අලංකාර දාන්න පුළුවන් ගීතයක් කරලා මේක ලස්සන කරන්න පුළුවන් ගීතයක් අමේෂ්ට ඒ ඒවය පාවිච්චි නොකර නිකන් බොහොම සරල ලෙස බොහොම ප්ලේන් ගායනක් ඔබ කරේ මේ ගීතේ ඔබ දුන්න හැඟීම මදි කියලා මම හිතනවා මේ ගීතේ හැඟීම් වක් කරන්න පුළුවන් මේක හදවතට දැනෙන නිකන් ඇඟේ රෝම කූප ගෙලින් වෙන්න පුළුවන් විදියට ගායනා කරන්න පුළුවන් ගීතයක් අමේෂ් කියන්නේ දක්ෂයෙක් නිසා ඒ ප්‍රශ්න ඔක්කොම මට ආවේ නොවේසේ නම් එහෙම දෙයක් කියන්න හිතෙන්නේ කකුත් නැහැ අමේෂ් ඔබට මම ජය ප්‍රාර්ථනා කරනවා හෙට ඉදිරියට යන්න ලැබේවා තවත් දක්ෂ තරංකරුවෙක් අමේෂ් රන්වල ඒ ගීතය සම්බන්ධයෙන් අද දවසේ විශේෂ ආරාධිත අමුත්තා කැලුම් ශ්‍රී මල් මහත්මයාගෙන් අදහසක් දැනගන්න කැමති අමේෂ් ඔබේ නම නම් හරිම කැපිපෙන නමක් එතකොට ඔබේ ගැයුමත් එහා සමාන වෙයි කියලා මං හිතුවා නමුත් යම් යම් තැන්වල පොඩි පොඩි අඩුපාඩු තිබුණා නමුත් ගායනෙක් වශයෙන් बहुत दिन गायम कैमती अति वह गायना कर गीत तुषार चित्रपटे एक खाले कैन हत्या दशके अगभागे महा आंदोलन कति कर गीते अकोकनी बहुम अप्रमाण विरह गीत ये विरह गीते पुडक्र सतोष गायना करें ये हंगुमरताव पुड गिरी हुना कि महितन नमूत समस्या खेरेट एक असार्थक වෙන්නේ ඔබ සාර්ථකයි මම හිතන්නේ මේ මෙතෙක් ආ දුර වගේම ඔබට මේ කපුල්ලත් පයින්න මේක ප්‍රමාණවත් කියලා මම විශ්වාස කරනවා මම ඔබට සුපතරෝ ස්තුතියි අමේ මොනවද ප්‍රේක්ෂකයන් කලේ මට SMS කරලා මේ තරගේ ඉදිරියට අරගෙන යන්න තමයි කොහොමද එහෙම කරන්නේ අද මගේ අංකය අංක 3 DDS සිස්තනක් අංක 3 යොදා 99.2ට SMS කරලා මාව මේ තරගෙන් ඉදිරියට අරන් යන්න කියලා තමයි මගේ මං ප්‍රේක්ෂකයන් ජනතාවකින් ඉල්ලන්නේ. ඔව්. ප්‍රේක්ෂක ඔබේ තීරණය. අමේෂ් රන්වල නම් ඔබ කල යුත්තේ DDS සිස්තනක් අංක 3 සඳහන් කර 99.2කට හැකිතාක් SMS කිරීම පමණයි. අමේෂ් හෙට දවසේදී තීරණත් සමගින් අනිවාර්යෙන් හමුවෙමු සුබපැතුම්. විරාමයෙන් අනතුරුව ඔබට HR ජෝතිපාල මහත්මයාගේ ගීත තවත් රසවිඳීමේ හැකියාව තියෙනවා. කෙටි විරාමයක් ලබා ගන්නවා. රැඳී සිටින්න. මේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් Season 6 Terana Dream Star Terana Dream Star
රියැලිටි වැඩසටහනක් වන අතරම සංගීත නිකේතනයක්ද වෙනවා. නව සංගීත සංකලන ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයේ අදහස්. ඒ වගේම යෞවන යෞවනයන්ගේ නව හඬ පෞරුෂයන් නිර්මාණය කිරීම මේ සීන වේදිකාවේදී සිද්ධ වෙනවා. ඉතින් ඒ ගැන පසක් කරන්න ලයන්විත හඬින් ගයන මීලක තරංකරුවා පිළිගන්න මේ පානදුර ප්‍රදේශයෙන් තරඟ වදින චමල් නිල්ෂා. තාක්ෂණික දේවල් මුලින් අවබෝධ කරගෙන ගීතයට ඕන කරන හැඟීම සාජවය කටහඬ එළියට දැමීම මේ සියල්ලක්ම සම්පූර්ණ කරමින් ඔබ ඉතාමත් සාර්ථක ගායනයක් ඉදිරිපත් කළා. අතීතය දොරටට අරන් අපි අහස් ගඟටම විසී කරා. තමත් දක්ෂ ලෙස අද දවසේ දිට තරඟ වැදුණා. මුළු ගීතයම ඉතාම හොඳයි. ඉතාම හොඳ ගායනයක්. පාසුලගේ අරන් යන්නට ඔහෙ නදේ දුනු කුමටද බලනත ඇහි බැමි ඇත ඔබ වදී මාළඟ ඇත ඒවට මට ඇත නොනගිනු මන සංජවතේ ආදරයේ සමනලී මාඔබගේ මලය පියේ
හෙටයි හෙටයි මතු දවසයි ඔබේ ප්‍රිය සෙවණෙහි මවා ලැබුම් ලබයි මගේ දෙනුවන් උදේ මෙන් රැඳිවා ජීවිතේ වසන්තේ නැගෙන තුරු දසන්තේ චමල් ඉතාමත් හොඳින් ගීතය ගායනා කළා. දෙවන අන්තර කොටසේ අවසාන කොටසේදී පොඩ්ඩක් ශෘතිය හරියටම පවත්වා ගන්න පොඩි අපහසුතාවයක් තිබුණා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තම ගීතය ඉතාමත් හොඳින් ගායනා කළා. ඔබ ජෝතිපාල ගාන ශිල්පියාව අනුකරණය කරන්න යන්න නැතුව ඔබගේ ආරයට ඔබගේ ශෛලියට මේ ගීතය ගායනා කරා කියලා තමයි මම හිතන්නේ. ජය ප්‍රාර්ථනා කරනවා. Thank you sir. සමාගයේ තියෙන විශේෂත්වය තමයි මේ වචන හැම හරිම ලස්සනට වචන උච්චාරණය කරනවා වචනවල හරි පැහැදිලි අනිතක තමයි මේ කටහඬ හොඳ විවෘතව චමල් ගීතයක් ගායනා කරන හැම අවස්ථාවකදීම ඒ වගේ විශේෂ දේවල් චමල්ගේ ගායනය ඇතුළත තියෙනවා මුළු ගීතය පුරාවටම ඉතාමත් ලස්සනට මේ ගීතය ගායනා කරා මම හදවතින් සුබ පතනවා Thank you madam චමල් තමන්ගේ සුයත්වේ නැත්නම් ඔබේ අනන්‍යතාවය ඉතුරු කරගත්ත තැන තමයි ගීතේ ඉවර කරපු තැන. ඒකදී ඔබ තනුවෙන් පිටට ගිහිල්ලා ඒ කියන්නේ ඒ නෝට් එකේ ඉඳලා G එකකට ගිහිල්ලානේ. ඒක අපෝ ගායනා කරන්න. අර ආකාරයෙන් ගායපු එක වඩා. අනිත් එක කියනවා ඒක ඒකෙදී ඔයාගේ හඬ ඉතාම අද්විතීය ලෙස. ඒ කියන්නේ ඔයාට විතරක් තියෙන හඬක් මේක. ඉතාම විවෘත දීප්තිමත් ඈ. ඔයාටම අනන්‍ය වෙච්ච විශේෂ හඬක්. ඒ හඬ ආව යන්නේ කොටසේදී ඒක පොඩ්ඩක් ගායන්න මම කැමතියි අහන්න ආහා ආහා හේ එදී ඕක තමයි ඔයාගේ හඬේ තියෙන වර්ණයක ඉතාලම කැපී පේන ලෙස වෙනස් කියලා අපි කියන්නේ කැපී පේන ලෙස වෙනස් හඬක් එදී කර ඔයා ඒ නෝට් එකේ ඉඳලා G එකක් කරා යන එක ඒක හරි සෞම්‍ය අහිංසක වැඩක් ඒක ලස්සනයි ඈ ඉතී සුබ පතනවා මේ මේ ඔබේ හඬ මම හිතනවා මේ තරඟය ඇතුලේ තියෙන ඉතා සුවිශේෂී හඬක් සුබ පතනවා ඔබට Thank you sir ඒ තමයි අද දවසේ හතරවෙනි තරඟකරුවා හොඳ ප්‍රතිචාර ලබා ගන්නවා කැලුම් ශ්‍රීමාල් මහත්මයා චමල් නිලශාන්ගේ ගායනය කොහොමද මරු මරු ඒ කියන්නේ කාලයකට පස්සේ ඇහිච්ච හොඳ හැඟුම්පර හඬක් ඒ කියන්නේ දැන් ඔබ ගායනා කරපු ගීතය බොහෝ වෙලාවට ජෝතිපාලගේ ගීත එකතු කරන්නන් අතර නැති ගීතයක් හැබැයි ඒක නැත්තේ ඇයිද කියලා ඔවුන්ගෙන් ප්‍රශ්න කරන ගීතයක් ඒක ආපහු ඔබ අරගෙන ඒ ගොඩට දැම්මා දැන් ඔවුන් හොය හොය ওই ගීතය රස විඳින්න පටන් ගනී ඕකේ මේ මා ඔබගේ මලය ප්‍රිය කියලා කොටසක් තියෙනවා. දැන් මෙච්චර කාලයක් අපි කාන්තා පාර්ශවයේ තමයි හැඳින්ුවේ මගේ මල ඔබයි කියලා. ඒ කියන්නේ මල් හැටියට අපි හැඳින්ුනේ කාන්තාවනේ. ඒ පෙම්වතාම කියනවා මම තමයි ඔබේ මල කියලා.
බොහොම සොෆ්ට් කියන්නේ ඒ අවස්ථාව. ඔබ ඒකට බොහොම හොඳ අලුත් අර්ථ නිරූපණයක් දුන්නා කියලා මට හිතෙනවා. හොඳ ගයන්නේ පැහැදිලිව මෑතක කෝණේදී මම දැක්ක මේ ඒ කියන්නේ දැකපු ශිල්පීන් අතර හොඳ අනාගතයක් තියෙයි කියලා මම විශ්වාස කරනවා. ඉදිරියට බැන්න මම පතන්නේ ජයම පමණයි. සෑම තරංකරුවෙක්ම මෙහෙම හොඳ ප්‍රතිචාර ලබනකොට තරංකරුවෙක්ට හිතෙන්නේ මොකක්ද? ගොඩක් සතුටුයි. මං ඇතුළුව මට තරඟයක් දෙන්න පුළුවන් තරංකරුව රසක් තරඟය තුල සින්නවා. එතකොට මට සතුටුයි. මම තරඟයක් දීලා කොහොම හරි තරඟ ඉස්සරහට යන්න ඕන කියන අදිෂ්ඨානේ ඇති කරගන්නවා මම එතකොට. හොඳයි. එහෙමනම් අපි SMS අංකය වගේම SMS කරන ආකාරය ප්‍රේක්ෂකයන්ට මතක් කරලි. මගේ මෙවර SMS කරන බ්ලැන්කේ අංක 4 DDS හිස්තනක් අංක 4 යොදලා 99.0කට හැකිතාක් SMS කරලා මාව තරඟෙන් ඉදිරියට ගෙනියන්න කියලා ආදරණීය ප්‍රේක්ෂක ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. DDS හිස්තනක් අංක 4 සඳහන් කර 99.0කට හැකිතාක් SMS කරන්න ඔබට පුළුවන්. චමල් නිලශාන්ව අවසන් තරංකරුවන් 16 දෙනා අතරට රැගෙන යන්න. චමල් නිලශාන් හෙට දවසේදී නැවත වාරයක් හමු වෙමු. සුබපැතුම්. මීළඟ සිහින තාරකාවිය පිළිගන්න. මේ පස් යාලෙන් තරඟ වදින එරන්දි මදුෂික. සඳ උරෙන් 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 බලා වලාරොදක සංග මට හරි ආස හිතුණා. මේ ගීතය තව තවත් අහන්න මට හරි ආසාවක් දැනුණා. තම හොඳට හැංගීම් ගායනා කළා විතරක් නෙවෙයි ස්ථාවර ලෙස ගායනා කළා. ඔබ මේ ගීතයට දුන්න නව අර්ථකථනය සහ ඒ හැඟීම් සියල්ලක්ම මේ ගීතයේ තනුවට සහ මේ ගීතයේ පදමාලාවට ඉතාමත් හොඳින් ගැලපුණා.
එරන්දිට තියෙන අමුතුම කටහඬක්. ඉතින් මට කියන්න පොඩි දෙයක් තියෙනවා එරන්දිගේ අතින් වෙන්න එරන්දිගේ අතින් සහ මේ තරංගය ඇතුළත මම බලාපොරොත්තු නොවන දෙයක් මේ ශ්‍රුති අස්ථාවර වීම. ඉතින් අද දවසේදී පොඩි අඩුපාඩුවකට තිබුණේ මේ ශ්‍රුතිය පිළිබඳව පොඩි දෙයක් තිබුණා. ඉතින් ඒක මම කියන්න කැමති නෑ මොකද ඒක වඩා ඔයාගේ දක්ෂතාවය ගොඩක්ම ඉහළයි. ඉතින් මම හිතනවා ඊගාව තරංගාවලියේ කිසිම අඩුවක් නැතුව එරන්දි මේ තරංගයට මූණ දෙයි කියලා. මොකද අනිවාර්යයෙන්ම එරන්දි ඊගාව තරංගයට යා යුතු තරඟකාරියක්. මම හදවතින් සුබ පතනවා. Thank you miss. ඔව් මමත් ඇත්තටම සමිතත් එක්ක එකයි. මොකද මේ ගීතේ යම් තැන්වල දෙවනි අන්තරාවේ ආදී තැන්වල ඔබ ශ්‍රුතියෙන් යම් ආකාරයකට වැඩි ඉහළට ගියා යම් තැන්වල. මං හිතනවා ඒකට එක හේතුවක් තමයි ඔබ මේ ගීය ගායන තෝරගත්ත කී එක. සමහර විට ඔබ ඊට වඩා ඉහළ කී එකක මේක ගායනා කළා නම් මේ ගැටලු වෙන්නේ නැහැ. මොකද එතකොට ඔබ මොකද හේතුව දැන් මේ වගේ ලැටිනෝ රිද්ම් එකක් ඒක ඉතා ජවයකින් එන එකයි. ඒක ඒක රේන්ජ් එක දැන් අපි තුමු රේන්ජ් එක ඉතා ඉහළ එන්න ඕන. අනිත් එක අපිට තව ගිටාස් දෙකක් විතර තිබුණා නම් ඒත් මේක තවත් ස්ථාවර වෙන්න පුළුවන්. මොකද ඒකත් එක යම් එකක හේතුවක් වෙන්න පුළුවන්. මොකද ඩ්‍රම් සහ බේස් විතරක් කම්පනිමන්ස් වලට ඇහෙනකොට ශ්‍රුතිය මතට එමට එන යම අසීරුව. හැබැයි ඒ ගීතය ඇතුලේ ඔබේ ගායනාවස ඔබේ හඬේ තියෙන අන්නතාවය ස්වීයත්වය සහ විශිෂ්ටභාවය ගැන මම ඒ කියන්නේ ගැන මම සෑහීමකට පත් වෙනවා. ඉතින් අපිට සුබපතනවා රන්දි අපි බලමු. Thank you sir. අදිට කීප අදහස මම 100%ක් විශ්තිර කරනවා. මම හිතන විදිහට දැන් එරන්දි පෙතෙක්කල් අරගෙන ආපු ඒ ගීත ශෛලිය මෙතනදී ඔයා වෙනස් කරනවා. වෙනස් කරලා පෙන්නනවා මට මේ ආරේ ගීතත් ගායනා කරන්න පුළුවන් කියන එක පෙන්වන්න තමයි එරන්දි අද මේ උත්සාහය ගත්තේ. ඒක හොඳයි. උත්සාහයක් හැටියට ඒක හොඳයි. අපි ඒක අගය කරනවා. හැබැයි එතනදී අර පුංචි අතපසු එහෙම නැත්නම් ඔයාට පොඩි වැරදිච්ච තැන් කීපයක් තිබුණා. ඒවා හරියට හරි ගියා නම් අද මේ ගායනය ගැන අපි තාමත් හොඳින් කතා කරනවා. කෙසේ නමුත් ඒ සුළු අඩුපාඩු තිබුණත් ඔබ දක්ෂ තරඟකාරියක්. මේ තරඟේ ඉන්නට ඕනේ තරඟකාරියක් හැටියට තමයි මමත් ඔබ ගැන දරන මතය. ජය ප්‍රාර්ථනා කරනවා ඊට. Thank you sir. අවසන් තරඟකරුවන් 20 දෙනාගේ තරඟේ දෙවනි කණ්ඩායමේ 5 වෙනි අවස්ථාව හිමි කරගන්නේ එරන්දි ඔබ. අපි දැන් හැරෙන්න කැමති කැලුම් ශ්‍රීමාල් මහත්මයා වෙතට. මේ ගායනය ගැන ඔබෙන් අදහසක් අනිවාර්යයෙන්ම අපිට අවශ්‍යයි. විනිශ්චය මණ්ඩලය මොනවා කිව්වත් මං හරි කැමති තරුණ පරම්පරාව මේ අල්ලපු තැන. මොකද පරණ ගීත ඒ විදිහටම ගායනා කළ යුතු නැහැ. මේක මේ රීමික්ස් එකක්. රීමේක් එකක් නෙවෙයි. මොකද තරුණ පරම්පරාව කළ යුත්තේ ඒක ඉන්දියාවේ නිතින් බාලි වගේ ඔහු පරණ ගීත අරගෙන අලුත් විදිහකට ගායනා කළා. රීමික්ස් එකක්. ඒකට තමයි රීමික්ස් කියන්නේ. දැන් සමහරවිට ශ්‍රී ලංකාවේ තියෙනවා කුසි මික්ස් එකකුත්. ඒ අර දඩබඩ ගාලා වදින එකක්. ඒක නෙමෙයි. වර්තමානයේ මට ඇහුනේ මේ ජෝතිපාලගේ සින්දුවක් නසී ආසන්ගේ වර්ෂන් එකක්. ඉතින් ඒකම නැත්තම් සැලින් ඩියෝන්ගේ වර්ෂන් එකක්. මේක තමයි වර්තමානයේට තිබිය යුත්තේ කියලා මම විශ්වාස කරනවා. ඉතාමත්ම හොඳයි. ප්‍රාර්ථනා කරනවා සුබ පැතුම් ජයම පමණයි. Thank you sir. ප්‍රේක්ෂකයන් ඔබව අවසන් තරංගකරුවන් 16 දෙනා අතර රැගෙන ගියා. කොහොමද ඔබ රැගෙන යන්නේ අපි මතක් කරමු. ඔව් මගේ ගීතේ රසවින්දනම් මම මගේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා DDS හිස්තැනක් අංක 5 යොදලා 99.2ට හැකිතාක් SMS කරලා මාව අවසන් 16 දෙනා අතරට යවන්න කියලා. DDS හිස්තැනක් අංක 5 සඳහන් කර 99.2ට SMS කරන්න ඔබට පුළුවන්. එරන්දි මදුෂිකාව අවසන් තරංගකරුවන් 16 දෙනා අතරට රැගෙන යන්න. එරන්දි හෙට දවසේදී නැවත වාරයක් හමු වෙමු සුප්‍රති. මේ තරංගකරුවන් තරංගයෙන් ඉදිරියට රැගෙන යන්නේ ප්‍රේක්ෂක ඔබයි. ඔබට පුළුවන් ඔබ කැමති තරංගකරුවව තරංගයෙන් ඉදිරියට රැගෙන යන්න. ඔබ කල යුත්තේ DDS හිස්තනක් ඔබ කැමති තරංගකරුවාගේ අංකය සඳහන් කර 99.2කට හැකිතාක් SMS කිරීම පමණයි. හෙට උදෑසන 8:30 දක්වා දුරකථන මාර්ග විවෘතව පවතිනවා. දැන් අපි ලබා ගන්නවා කෙටි විරාමයක්. රැඳි සිටින්න මේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 6. අද දවසේ මේ තරංගකරුවන් එකිනෙකට නොදෙවිනි දක්ෂතාවයන් මේ වේදිකාව මත ඉදිරිපත් කරනවා. ඔවුන් දස විද රස මවනවා.
ඒ විවිධත්වය තමයි මේ වේදිකාව මත ඔබ දකින අපූර්වත්වය. ඉතින් මීළඟ තරංකරුවාවත් පිළිගන්න. මේ නිකවැරටියෙන් තරඟ වදින ජනිත් ඉද්දමල්ගොඩ. අමදාමත් ඔබගේ හැකියාව ඉතාමත් උපරිම ලෙස පෙන්වනවා. ජනිත්ගේ ගායනාවේ හොඳ පාර්ශ්වය සැලකිල්ලට ගත්තොත් එම ඉතා හොඳ ගායනාවක්. Oh.
तरुण तरुणी दक्षता तेरूंगा दर्शक भावित मुल गीते खबर प्रमाण मे बटवलो गये मुल गीत पारिकल्पनिक भावयाक ඉතින් දැන් මම හිතන මේ මේ ගීතේ මම ඔබ කලින් කියපු කතාවත් එක්ක මම ඒක සම්බන්ධ කළා ඔබ ඒක ඉතා තරේ මේ 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 කැමතුණු නිසා මම ඒක ඇත්තටම අපිත් නිතර කියන දෙයක් ඒ කියන්නේ දැන් මේ ඊළඟ ඉසව්වට ගිහිල්ලා තියන්නේ අපි හන්නේ දැන් ඔබේ මේ ගායනාව පෙන්눔 කරන්නේ එවැනි දෙයක් ඈ දැන් ඔබ මේ ගායනා කරන්නේ සමහර විට හින්දි ගීතයේ තියෙන යම් අලංකාර සහේ ඒ ස්වරපතයන් ආදී ඔබ අනුගමනය කරමින් මේ ගයන්නේ ඔබ මේ තාලයට එළඹෙන හැටි සහ හඬ හඬෙන් ඔබ එක්තරා විදිහක ඒ අඩ හඬ අඩු වැඩි කිරීම එක්ක ඔබ ගේන හැංගීම නෑ මම ඊටාම කැමති අද කුඩා අලංකරණ ආදිය සහ ඔබ විශේෂයෙන්ම ඒ කියන්නේ දෙවැනි මාත්‍රාවේ පටන් ගැනීම අපි කියන ඕෆ් එකේ පටන් ගන්නවා කියන්නේ ඒවා ඊටාම හොඳ ඔබ රිද්මේ පවත්වා ගනිමින් ඒ රිද්මේ ඇඟෙන් පවත්වා ගනිමින් ඔබේ ස්වරයට ඊටාම හොඳට ඈ පතිත වෙනවා ඉතින් මේක ඊටාම හොඳ ගැයුමක් හැබැයි මම තරයේ විශ්වාස කරන ඔබ ඔබගේ वचन उच्चारण तरुण ऐगन तर सलीगल सियाल इत इतनी शुभ पात्र तरुण मंगे उब अरगन तम सलीगल हर इतना गायन भूमि नदी के वचन उच्चारण अरे मे गीते मुलिंदम गम इतम गायन අද දවසේදී ඔයා ඒ ගීතය ඇතුළත ඒ ගත්ත අලංකාර ඉතාමත් ලස්සනයි. ඉතින් මම හදවතින් සුබ පතනවා. ජනිත් දන්නේ නැතු ඇති හිරන්දි ගීත ගායනා කරනකොට මම මේ පැත්තේ ඉන්න අපේ තරඟකරුවොත් ඒකට සහයෝගය දැක්වුවා අප්පොලසන් පොඩි අප්පුඩියක් ගැහුවානේ. එතකොට මම ජනිත්ව මගේ ඇහැ ගැටුණා. විශේෂයක් නිසා. මොකද්ද කියලා දන්නවද? नहीं वाट वे दी मम एक नोटिस कर एक तमें हेमोम ये गीते अपुड़ी गहन मेहम मेहम अपुड़ी गहन या एक हतरट गहन एक हतरा गहन अरे गोलो एक गहन हतरा गहन एक
අරගුණන්ට වඩා ඔයාගේ වැඩ කරන හතර ගුණයක් මොනවා හරි දෙයක්. ඉතින් ඔය ගීතේ තියෙන ඕකම තමයි. ඔයාගේ ගායනය ගීත ගායනා කරන්න ආවම ඒක ඔබ හරියට විවෘතව එලියට දානවා. ජනිත්ට අවස්ථාව ලැබුණම ජනිත් ඒක අර එළියට එන්නේ අර ඉහළ ස්වරවල ගායනා කිරීම, ඒ අලංකාර ඉතාමත් හොඳින් ගායනා කිරීම අර විශේෂකාර කොල්ලෙක් ඇත්තම කිව්වනම් නේද? ඒකනේ බුලට් එක කියලා අපි නම දාලා තියෙන්නේ. ඉතින් ජනිත්ගේ ගායනය ඇත්තටම අදත් බුලට් එකක් වගේ තමයි. මම සුබපතන ඔබට ඉදිරියට යන්න ලැබේවා. ජනිත් දෙමල්ගොඩ මොකද හිතෙන්නේ අද දවස ගැන? ගොඩක් සතුටුයි. ගොඩක් සන්තෝෂ දවසක්. එහෙම වෙන්න ඕනේ. කැලුම් ශ්‍රීමල් මහත්මයා. අද දවසේ විශේෂ ආරාධිත අමුත්තා ඔබ. මොකද හිතන්නේ ජනිත් දෙමල්ගොඩගේ ගායනාව ගැන? අකිල අර මේ නදීක අර මං කලින් කියපු කොටස අපවහු මේ දිගේලි කළා. එහෙම නැත්නම් කන්ටිනියු කළා. මේ ගීතය ඇත්තම මේ රචනා කරලා තියෙන්නේ කරුණාරත්න අබේසේකර හෝ ශ්‍රීනිහල් ජයසිංහ. හොඳට හොඳයි කියන චිත්‍රපටයට මේකේ පරම අරමුණු වෙලා තිබුණේ ජෝතිපාල හැර මේ ගීතය වෙන කිසිවෙකුටත් ගායනා නොකරන මට්ටමින් සිදු කළ යුතුය කියන නිගමනයන්ව තමයි ඔහු පද රචනා කරලා තිබුණේ. මොකද මේක ටිකක් අමාරු ගීතයක්. ඉතින් ඒක වෙනත් ගායන ශිල්පියෙකු ගායනා කරන මම මේ දැක්කමයි. ඒක මේක මේ සාමාන්‍යයෙන් මොහමද් රාෆි ගායනා කරන හින්දි ගීතයත් ඉතාමත්ම අසිරු ගීයක්. ඒ කියන්නේ මේ තනු සහ තාල පිළිබඳව නදී කළ සමිතල ගීතයලා දන්නෝ ඇති. මේකේ මේ තරාතිරම ඒ වගේම මේ අලුත් පරම්පරාව මේක අල්ලගෙන තියෙන විදිහත් හොඳයි. ඒකට හේතුව තමයි මේ ඉන්දියාවෙන් හමායන හුලඟ වර්තමානයේ ටිකක් කෑ ගහලා ගීත ගායනා කරන තත්ත්වයට පත් වෙලා තියෙන. රාෆිල්ලා, කිෂෝර් කුමාරලා, මන්නාඩිලා, මහේන්ද්‍ර කපූර්ලා වගේ නෙමෙයි වර්තමානයේ ක්‍රිෂ්ණ කුමාර් කුණ්ණත් නැත්නම් කේකේ, එහෙම නැත්නම් අංකිත් තිවාරි, මොහිත් චෞහාන්, රාහත් ෆතේ අලි ඛාන් මේගොල්ලන්ගේ මේ ගීත අහලා දැන් මේ වර්තමාන පරම්පරාව පොඩ්ඩක් කෑ ගහලා සින්දු කියන්න පටන් අරන් තියෙනවා. ඒ තත්ත්වයක් තමයි මේකට ආරූඪ කළේ ජනිත්. අනික මම මේ නමට බොහොම කැමතියි. වර්තමානයේ ඉන්න අලුතෙන් එන ගායන ශිල්පී ශිල්පිනියන් දන්නේ තමන්ගේ නම කොහොමද භාවිත කරන්න කියලා. දැන් මෙතන ඉන්න නදීක ගුරුගේ සමිතා මුදුන්කොටුව, කීර්ති පැස්කුවල් සමහරුගේ නම් එළ මස්කටුයි හොදි වගේ. ඒක විශේෂයෙන්ම කියන්න ඕන. ජනිත් තිද්දමල්ගොඩ දැන් මම සාමාන්‍යයෙන් මට වේදිකාවකදී හම්බුනම මං කීර්තිය දන්නව කොහොමද ශිල්පියව ඉදිරිපත් කරන්න කියලා. චනිත් ඉද්දමල්ගොඩ හරි ආසයි. ඉතින් එවැනි ශිල්පියෙක් පැමිණීම සහ වෙන විදියකට හිතලා ගැයීම හොඳයි. ඒ වගේම තරඟයකට එද්දී ගීත තෝරා ගැනීම Tamanට සුදුසු පරිදි තෝරා ගැනීමත් එක්තරා අභියෝගයක්. ජෝතිපාලගේ ගීත අතුරෙන් මේ ගීතය තෝරගන්න Tamanව සොයා ගැනීම සඳහා තෝරා ගත්තා නම් මම විශ්වාස කරනවා මේ ඒකම අභියෝගයක් කියලා. මම දන්නේ ඒක මේ ඔබේ වචන උච්චාරණය පිළිබඳව මට ටිකක් සෑහීමකටපත් වෙන අමාරුයි. මොකද ගීත කියන්නේ නිකම්ම නිකං කතන්දරයක් නෙමෙයි. ගීත කියන්නේ හැඟීම්, ෆීලිංස්. ඒවා ප්‍රවාහනය කිරීමේදී නැත්නම් ගායනා කිරීමේදී හැඟුම් ගායනය තමයි වඩා වැදගත් වෙන්නේ. ඔබ ඔබගේ ගායනය පිළිබඳව ගැයුම පිළිබඳව වැඩි කොටසක් තිබ්බ කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ගයන්න අවශ්‍ය කරන වදන් පෙළ සමාන අවස්ථාවලදී යටපත් වෙන ගතියක් මට පෙනුණා. කොහොම වුණත් මම ඔබේ ගායනා මහිමේ නම් ඉතාමත්ම උත්කර්ෂවත් බව කිව යුතුයි. ඒක විශේෂයි. ඒක නුදුරු අනාගතයේ තවත් දියුණු වේවා කියන ප්‍රාර්ථනය සුපතනවා අකිල. ඒ වගේම ජනිත් දෙමල්ගොඩ වයස 18යි. අද දවසේ 18 උපන්දිනය සමරන ජනිත් ඉද්දමල්ගොඩට සුබ උපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරමු. Happy birthday to you. Thank you so much. Thank you for that. අදල නිමිෂ මණ්ඩලයට, දෙරණ කාර්ය මණ්ඩලයට බොහොම ස්තුතියි. මට මගේ 18 වෙනි උපන්දිනේ
මට මෙහෙම කවදාත් මෙච්චර සතුටක් තිබුණේ නැහැ. Thank you. ජනිත් කෙසේ වෙතත් මේ තරඟය තුළ ඉදිරියට යන නම් අනිවාර්යයෙන්ම 16 වෙනි තරඟකරුවන් 16 දෙනාගේ තරඟ වටේට සුදුසුකම් ලබන්න ඕනේ. අපි SMS කරන අංකය SMS කරන ආකාරය මතක් කරලෙමු. ස්තුතියන්ත වෙනවා අවසාන 20 දෙනාට මාව ගෙනාපු ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට. ඒ වගේම මම ඉල්ලා සිටිනවා මගේ ගීතේ ඔබ රසවින්දා නම් අංක 6 DDS සිස්තනක් අංක 6 යොදලා 99.2ට හැකි දක් SMS කරලා අවසන් තරඟකරුවන් 16 දෙනා අතරට මාව එක්කන් යන්න කියලා බොහොම ස්තුතියි. අද දවසේදී අනිවාර්යයෙන්ම හමු වුණු සුබ උපන් දිනයක් ගැන. හොඳයි. අපි සූදානම් ඊළඟ තරඟකරුවාට සීන වේදිකාව බාර කරන්න. මේ තරඟකරුවා හැමදාමත් සීන වේදිකාවේ තරඟ වැදුනේ රංගනයක් සමග. එසේනම් පිළිගන්න මෝදරින් තරඟ වදින කනිෂ්ක ප්‍රසාද්. කට්ටි පැනලා වෙට්ටු දාලා හැන්දෑවට ගෙදර එද්දි මුටි ගණන් කඳුළු වැටුණු තිබුණා තව ගොඩක් සිද්දි. ඇත්තටම ගීත දෙකක් අපි අහුවා වගේ එක ගීතය ඇතුළේ. තාත්තමට එන බුටොක්කලාවලේ තරු වෙනුණා. ඇත්තම ප්‍රේක්ෂකගාරයේ පිනවන තරංකරුවෙක් බව පැහැදිලි. මේ තරඟය තුළ වෙනසක් කරන කනිෂ්ක අනිවාර්යෙන්ම ඉන්න මූල තරඟකරුවෙක්. සංගීතේ අකුරු හතම ඉගෙන ගනින් පුතේ කියා වින්නා දුන්න අඩිපාරෙන් සංගීතේ ගමන ගියා. කිසි මානසික ආතතියක් තියෙනවා නම් ඒවා නිවාරණය කරගන්නට මෙවැනි ගීත තුලින් බොහෝ විට අපි ප්‍රේක්ෂකයන්ට අවස්ථාව සැලසෙනවා. ඊදා මට වෙනුනේ ඔබව හතුරෙක් වාගේ තාත්තේ අද මට වෙනින්නේ ඔබ දෙවියන් වාගේ තාත්තේ. අද මල්ලේ මගේ වොයිස් එක අපන්ද මේ අහල්ලා අහල්ලා මගේ තාලේ වැඩි වැඩක් නෑ අඩුත් නෑ එක වාගේ අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේ මේ අහල්ලා අහල්ලා මගේ තාලේ අනේ මගේ නෝනා මට බෙම් කරන්න ඕන මේ මාසේ බෙම් කරන්න ඕන අනාගතේ මේන අර හොරස්කෝප් ඕන පොඩ්ඩක් තව කෙටු වෙන්න ඕන. හලෝ මල්ලී ආගන්නා මගේ වොයිස් එක මේ අහල්ලා අහල්ලා මගේ තාලේ වැඩි වැඩක් නෑ අඩුත් නෑ එක වාගේ අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේ මේ අහල්ලා අහල්ලා මගේ තාලේ අනේ මගේ නෝනා මට පෙම් කරන්න ඕන මේ මාසේ පෙම් කරන්නකෝ කයෝ නෑ මට පොල් වටක් අරන් දෙන්නකෝ අනේ මගේ නෝනා මට පෙම් කරන්න ඕන මට මේ මාසේ පෙම් කරන්නකෝ යලි කැඩිලා වැටුණා නැඹුල් සමන් මලේ වැඩි කූඩුව කැටි ගියා වැඩි සුලං සැරේ පියලි කැඩිලා වැටුණා නැඹුල් සමන් මලේ වැඩි කූඩුව කැටි ගියා වැඩි සුලං සැරේ මනුසතා ලෝකේ ඉපදී මං මුලා වුණා මගදී හරි කියා කළේ වැරදි හෙට වගේ ළඟදි දිනකි මනුසතා ලෝකේ ඉපදි මං මුලා වුණා මගදී හරි කියා කළේ වැරදි හෙට වගේ ළඟදි දිනකි
ओटु कैली सोयाला परंडल पोल गिनला ताले यकट दियाला पोड़ी पुरुलु गे अक सदाला पोड़ी पुरुलु गे अक सदाला ओटु कैली सोयाला परंडल पोल गिनला ताले यकट दियाला पोड़ी पुरुलु गे अक सदाला पोड़ी पुरुलु गे अक सदाला कदले उनकी रिली अन्नगिया इगिली लमोलपटी उदवी अरगया नटती मगुलगी मे अहल्ला अहल्ला मगे ताले बड़ी बड़क ने अडुत ने एक वागे अपिलो कुद ने पोडित ने अली वागे मे अहल्ला अहल्ला मगे ताले තමයි තමා මගේ කටේ පස්ව වාර වුණා ප්‍රාණ හතක් මගේ අම්මපා කියා තමයි තමා මගේ කටේ පස්මයා වාර වුණා ප්‍රාණ හතක් මගේ අම්මපා අයියෝ මගේ සීනි බෝලේ මේ අහල්ලා අහල්ලා මගේ තාලේ වැඩි වැඩක් නැ අඩුත් නැ එක වාගේ අපි ලොකුත් නැ පොඩිත් නැ අලි වාගේ මේ අහල්ලා අහල්ලා මගේ තාලේ මේ අහල්ලා අහල්ලා මගේ තාලේ වැඩි වැඩක් නැ අඩුත් නැ එක වාගේ අපි ලොකුත් නැ පොඩිත් නැ අලි වාගේ මේ අහල්ලා අහල්ලා මගේ තාලේ අනේ මගේ නෝනා මට පෙම් කරන්න ඕනා මේ මාසේ පෙම් කරන්නකෝ අනාගතේ වේන අර හොරස්කෝප් ෆෝනේ පොඩටව කෙට්ටු වෙන්නකෝ හොරස්කෝප් ෆෝනේ නැස්පස් එකයෝ නෑ මට පොල්වට කරන් දෙන්නකෝ අනේ මගේ නෝනා මට පෙම් කරන්න ඕනා මට මේ මාසේ පෙම් කරන්නකෝ आने मगे नोना नोना फेम करना ओना ओना मैं मास फेम करना को आने मगे नोना मटे इससे मैं सोना मट मैं सादी ये फेम करना को मटे मैं मासे फेम करना को मटे मैं मासे फेम करना को बहुत स्तुति कनिष्का मटे निकांग नवीला पेनो ප්‍රසංග වේදිකාවේ කනිෂ්ක ඉස්සරහට මේ ගීත ගායනා කරනකොට ප්‍රේක්ෂකයන්ව කොයි තරම් ඔබ රසවත් කරනවද කියලා නිකන් මට මැවිලා පේනවා කනිෂ්කගේ මේ ගායනය. අතට ඒක හොඳ පෙරනිමිත්තක්. මොකද ඒක දැන් ඇවිල්ලා ඉවරයි. අර ඉස්සලක වගේ වෘත්තීය මට්ටමේම හැකියාවක් ඔබ සතුව තියෙන බව ඔබගේ ගායනය තුළින් පෙන්වුම් කරනවා. දැන් මේ ගීතය අරගෙන බැලුවොත් මේකේ ඔබ තනු කීපයක් ගායනා කරන ගායන ශිල්පීන් තිදෙනෙකුගේ කොටස් ඔබ ගායනා කරනවා මේක ඇත්තටම ලොකු දක්ෂතාවයක් කනිෂ්ක මොකද මෙවැනි ආරේ ගීත එහෙම නැත්නම් උපහාසාත්මක ගීත එහෙම නැත්නම් ටිකක් අර විනෝදේ දනවන ගීත ගායනා කිරීම මේ ශෛලිය ටිකක් ලේසි නෑ ගායනා කරන්න ඔබ ඒක හැමෝටම ගායනා කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි ඔබගේ ගායනය ඉතාමත් සුපිරි ජය වේවා හෙට රාත්‍රියේ බොහොම ස්තුතියි සර් කනිෂ්ක මම හිතන විදිහට මේ වෙනකොට විශාල රසික පිරිසක් එක්රොක් කරගෙන ඇති. ඉතින් කනිෂ්කට මම හිතනවා දැනටත් ප්‍රසංග වේදිකාවට ආරාධනා ලැබෙනවා ඇති කියලා. අනිතක තමයි කනිෂ්ක ඉල්ලීමක් කරා ඒ ගීතෙන් මේ සතිය විතරක් පෙම් කරන්න කියලා කනිෂ්කට. ඉතින් ප්‍රේක්ෂකෙනි කනිෂ්කට මේ සතිය විතරක් පෙම් කරන්න DDS හිස්තනා කාංක හත යොදා 99 බිඳු දෙකට කනිෂ්කට මේ සතිය විතරක් පෙම් කරන ලෙස මම ඉල්ලා සිටිනවා බොහොම ස්තුතියි
එකෙන් ලබන සති කනිෂ්කේ පාද ඇත්තම කනිෂ්ක මෙහෙමයි දැන් පැහැදිලි ඒ කියන්නේ මේ දැන් අපේ සංගීත සම්ප්‍රදාය තමයි අපි අපිට සංගීතය අපි ලංකාවේ සංගීතය ගැන කතා කරනකොට අපි ගොඩක් ප්‍රධානතම ධාරාව තමයි මේක සංගීතය කියලා කියන්නේ මේ තමන්ගේ ඇතුලේ භාවයක් තමන් එළියට දැමීමක් කියන කාරණාව. ඒකට ඒගොල්ලෝ තමන්ගේ එක සම්ප්‍රදායක් එක ඒ සම්ප්‍රදායය තුළ අපේ කය හික්මවණු ලැබ තියෙන්නේ. සාපේ හඬ හික්මවණු ලැබ තියෙන්නේ. තව සම්ප්‍රදායක් ආවා. ඒක ජනප්‍රිය ධාරාවක් හැටියට වර්ධනය වුණා. ඒක ඇතුලේ තියෙනවා තමන්ව නිදහස් කිරීම. එහෙම නැත්නම් තමන් අර පැරණි ආකෘතියන්ගේ හිර නොවි එළියට කඩාගෙන යන්න. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒක අවුරුදු දශක ගණනාවක් තිස්සේ ඒකට ගායක ගායිකාව අරගල කළා. ගායකයෝ විශේෂයෙන්ම ඒක දිග කතාවක්. නමුත් මට කියන්න ඕනේ මේක ලේසි වැඩක් නෙවෙයි. අපි බයයි අපේ අතක් හොල්ලන්න අපි හිනා වෙන්න කාරිය බයයි. හැබැයි මම හිතර ඔබ ඒක කඩාගෙන තියෙනවා. ඒ තමයි නාට්‍ය අනුසාරී ගැයුමක්. ඒක පැහැදිලි. මේ ගායනාව ඉදිරිපත් කිරීමේ පාර්ශ්වය ගැන මම කියන්නේ ඔබ ඉතා හොඳට ඒක ඉදිරිපත් කළා. ගායනාව ගත්තොත් එහෙම තරුණයා මේකයි වැඩේ. මේ අහල්ලා කියන එක ඉතාම හොඳයි. ඔබේ ප්‍රවේශය ඉතාම හොඳ ප්‍රවේශයක්. මම හරි සතුටු වුණා ඔබ පටන් ගන්නකොට. ඔබ ගායනා කරමින් යනකොට තරුණයා මේකේ ස්ථාවරත්වයේ බිඳ වැටෙනවා. ලේසි නෑ. නමුත් ඒක තමයි අභියෝගය. ඈ එතකොට ස්ථාවරත්වයක් පවත්වා ගත යුතුමයි. ඈ ඔබේ නැටුමට ඔබේ අංග චලනයන්ට ඉංගිතයන්ට මේවට වේදම් කරන ශක්තිය ඉතුරු කරගෙන ඒක ගැයීමට යොදන්න ඕන. ඒක දෙක සමබරව තියාගන්න. ඔබට සුබපතනවා. මට විශ්වාසයි ඔබ හොඳ ප්‍රේක්ෂකාගාරයක් ඇති කියලා. ඔබ ඔබත් එක්ක මේ ගමනක් යම් ආකාරයකට යන්න. ඔබට සුබපතනවා කනිෂ්ක. බොහොම ස්තුතියි සර්. කනිෂ්ක ප්‍රසාද්. අපි අද දවසේ විශේෂ ආරාධිත අමුත්තා දෙසට හැරෙමු. කැලුම් ශ්‍රීමාල් මහත්මයා මේ ගායනාව සහ මොහුගේ රංගන කුසලතාවය ගැන මොකද කියන්නේ? ඔව් ඇත්ත. ඒ කියන්නේ මාරයිති. හරිෂෝ. එහෙනම් මේ වගේ අය තමයි අපේ වේදිකාවට අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම වේදි බහන් වේදිකාවට වඩා ගෘහස්ත වේදිකාවට. අනිත් එක මේ අර ඔය ගීතේ ගායනා කරන්නේ එච් ආර් ජෝතිපාල මොහිදින් බෙක්. බතා විශේෂයක් තියෙනවා. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මේ අර පොඩ්ඩක් නිකන් අමුතු මාදලී උපහාසාත්මක ගැයුමක් ගයන්නේ. මම කැමතියි ඔබ ඒක ගායනා කරපු විදිය නැවත පොඩ්ඩක් කියලා පෙන්නනවා නම්. අනේ මගේ නෝනා පොඩ්ඩක් ඒක කියන්න බලන්න. ශබ්දේ අපිට වාදක මණ්ඩලය අවශ්‍ය නැහැ. ඔබ කියන්න. අනේ මගේ නෝනා මට පෙම් කරන්න ඕනා. මේ මාසේ පෙම් කරන්නකෝ. අනාගතේ පේන අර හොරස්කෝප් ඕන. පොඩ්ඩක් තව කෙට්ටු වෙන්නකෝ. ඔය කොටස ගායනා කරන්නේ ගායකයෙක් හිම නෙමෙයි. ඔරිජිනල් ගීතේ පර්ල් වාසුදේවි නැමැති කාන්තාව නිඩිය. ඒ කියන්නේ අපි බොහොම දන්නේ එඩී ජූනියර් කියන ජනප්‍රිය නළුවගේ බිරිඳ බොහොම උපහාසාත්මක රැඟුම් රඟපු නිඩියක් ශ්‍රී ලංකාවේ. එතකොට මේක සරත් දසනායක සංගීතවත් කොට තිබෙන්නේ. මං හිතන්නේ කීර්තේය තමයි ගිටාර් වාදනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔරිජිනල් පටිගත කිරීමේදී. ඒකත් විශේෂයි. බඹර පැටි කි චිත්‍රපටයේ සෝම්පාල නිරානන්ද රචනා කරන්නේ, ජෝතිපාලයි මොහිදින් බේගුයි ගායනා කරන්නේ. අර මේ නදීක කිව්වා වගේ වේදිකාවේ ඉදිරිපත් කිරීමේදී තමාගේ සීමාව ඊවහා ගියොත් තමාට තමාව අමතක වෙනවා. එතකොට අනිත් ඔක්කොම දේවල් අමතක වෙයි. ඔබේ කෙනෙක් දේහධාරීත්වය ඉතාම වැදගත් වේදිකාවට ඒ ඉදිරිපත් කරන්නක වශයෙන්. ඒ කියන්නේ වර්තමානයේ ඇත්තටම ඒ වගේ අඩුයි. ඒක නිසා තමයි එම් ජී ධනුෂ්ක වගේ කෙනෙකුට අවස්ථාවක් තිබුණේ. ඉතින් මම හිතනවා මේ දැන් ධනුෂ්කටත් වඩා කියන්නේ ඔහුගෙනුත් යම් යම් දේවල් ඉගෙනගෙන ඔබ ඉදිරියට යන ගතියක් පේන්න තියෙනවා. අනික ඔබේ හඬ ඉතාමත්ම ගැඹුරු සහ හොඳයි ප්‍රේක්ෂක ජනතාවගේ හදවතට කාවදින එකක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේ මේ හා සමානම ගීතත් තෝරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. මම විශ්වාස කරනවා ඔබ මම හිතන්නේ මේකේ කෙලවර දක්වා යන්න පුළුවන් කෙනෙක් කියලා. මම ප්‍රාර්ථනා කරනවා ජයම පමණයි. බොහොම ස්තුතියි මහත්මයා. දැන් ඔබට අවස්ථාව දෙන ඔබේ SMS අංකය ජනතාවට මතක් කරලා දෙන්න. DDS හිස්තැනක් අංක 7 සඳහන් කරලා 99.2ට හැකිතාක් SMS කරලා මාව අවසන් 20 දෙනාගේ තරගෙන් අවසන් 16 දෙනාගේ තරඟ වටේ සඳහා ගෙනියන්න කියලා ආදරයෙන් මගේ ප්‍රේක්ෂකයන්ගෙන් මම ඉල්ලා සිටිනවා. ස්තුතියි. මේ අවස්ථාවේ තුන්වැනි වරට DDS හිස්තැනක් අංක 7 සඳහන් කර 99.2ට හැකිතාක් SMS කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. කනිෂ්ක ප්‍රසාද්ව අවසන් තරඟ කරවන් 16 දෙනා අතරට රැගෙන යන්න.
කනිෂ්ක හෙට දවසේදී අනිවාර්යෙන් හමුමු සුබ පැතුම් බොහොම ස්තුතියි ඔබට හැකියාව තියෙනවා මෙම වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ නැවත වාරයක් රස විඳින්න පිවිසෙන්න www.derna.lk web අඩවිය වෙත ලබා ගන්නවා කෙටි විරාමයක් රැඳී සිටින්න මේ Derna Dream Star season 6 Derna Dream Star ज्योतिपाल महात्म्या गीतवलती असम सम जनकांत बवाहुगे गीत अहेदी मुलु रटक गीतर पिपी देनो इदीन ज्योतिपाल महात्म्या गीत असन्न लबीमत भाग्य अद्दवसेदी ए भाग्य अपट लंगाकर दुन्ने यौन तरंग करुवान मे यौन तरंग करुवान इदीन मे यौन तरंग करुवान अत्र सिटीन मीलंग तरंग करुवा पिलिगन्न मे अनुराधपुरेन तरंग वदिन अंजलि काविंद्या अंजलि मे गीत कमती गुडा कमती गुडा कमती मम अंजलिट के मे गीते गायनाकान किल प्रसंग वेदिका हरदे मम कमती आगे कटहनी अहन හිතට වදින හිතට දැනෙන කටහඬක් තියෙනවා. ඉතින් ඔබ කොයි ගීතේ ගායනා කරත් ඉතාමත් මිහිරි.
Anjali. ඇත්තටම Anjali ගේ මේ ගායනයට මම කැමතියි. හැබැයි පළවෙනි verse එකේ සහ දෙවෙනි verse එකේ එක පේලියක් තිබ්බා අවරෝහණයට එන සොර ටිකක් Anjali ගේ අතින් හරියට ගායනා වුණ නැහැ පළවෙනි verse එකෙත් දෙවෙනි verse එකෙත්. අද දවසේදීත් Anjali ගේ ඒ කටහඬ විවෘතව ගායනා කරා ඒ හැම දෙයකටම මම ගොඩක් කැමතියි. වචන හොඳට උච්චාරණය කරා ඒවටත් මම කැමතියි. ඉතින් මම ප්‍රේක්ෂකයන්ට කියනවා Anjaliව ඉදිරියට ගෙනියන්නට Anjaliට හොඳ ප්‍රතිචාර දක්වන්න කියලා සුබ පතනවා. ඔබ Anjali මේ ගීතය ඉතා සීරුවට ගායනා කළේ. ඉතාම හොඳට ඒ වැඩේ ඔබ කළා කියන එක මගේ අදහස. ඒ කියන්නේ ගායනාවේ තනුව ඉතාම හොඳට ඔබ ගායනා කළා. ශෘතිමය අස්ථාවර තැන් කීපයක් තිබුණ විතරක් නෙවෙයි යම් තැනක ඔබට හුස්ම වදින එකට තාර්කික හේතුවක් තියෙන එක තමයි මේක යුග ගීතයක් වෙන්නේ. එතකොට ඔබට හුස්ම ගන්න තියෙන කාල සීමාව වැඩි මොකද මේ ගීතය හදලා තියෙන්නේ යුග ගීතයක් හැටියට නිසා. මම හිතනවා ඔබ සීරුවට ඉතා හොඳට මේ ගීතය ගායනා කළා කියලා. Anjali ඔබ හැමදාමත් ඉතාමත් බොහොම විනීතව බොහොම සංයමකින් යුතුව ඔබගේ ගීත තෝරාගෙන ගායනා කරන තරගකාරියක්. ඉතින් ඒකම තමයි ඔබට හේතුව වුණේ මේ ගමන මෙතෙක් දුර එන්න. Anjali බොහෝ විට අපි දන්නවා අර ඕනවට වඩා දේවල් ගීතවලට ඇතුල් කරන්න උත්සාහ දරන්නේත් නැහැ. හැබැයි දුර්වලත් නැහැ ගායනේ. ඔබ ගීතයේ තියෙන ඒ අන්තර්ගතය බොහොම හොඳින් තේරුම් අරගෙන ඒ ගීතයේ නියම රසය තේරුම් අරගෙන ඒ ගීතය ඉතාමත් රසට ගායනා කරන තරගකාරියක්. ඉතින් මේකත් අර අර මැද මාවතේ ගමනක් තමයි Anjali යන්නේ. ඉතින් මැද මාවත තමයි බොහෝ විට ජය ගන්නෙ. Anjaliට මම ජය ප්‍රාර්ථනා කරනවා. Anjali කැලුම් ශ්‍රීමාල් මහත්මයා Anjali කාවින්දයාගේ ගායනය ගැන ඔබේ අදහස අනිවාර්යම වටිනවා. Anjali ගායනා කරපු ගීතය Anjaliට වඩා හුඟක් ලොකු ගීතයක්. ඉතින් ඒ ලොකු ගීතය පොඩි අය හොඳට ගායනා කළා. දැන් සමහරු හරියට අවඥාවට ලක් කරන එකක් තමයි මේ අහවල් ගීතය ගායනා කරන්නේ. අපෝ ඕක හින්දි තනුවක් නේ කියලා. හැබැයි හින්දි තනු ගායලා බලන්න ඕන ගායන්න පුළුවන්ද කියලා. මොකද අපි සමහරලාට සමහර විචාරකයෝ කියන කොටාෂේ ඊනියා විචාරකයෝ කියන කොටාෂේ කියන එකක් තමයි මේ හින්දි ගීතය අපේ රටේ හින්දි අනුකරණ ගීත ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා. හැබැයි අමතක වෙනවා රාග 18ක් ඇවිල්ලා තියෙන ඉන්දියාවෙන් කියන එක. හින්දි ගීතවල ওই සියල්ලම ඇතුළත්. ඒ කියන්නේ අලංකාර වර්ණ ඒ සියල්ලක්ම තියෙනවා. ඉතාම අමාරුයි. ඒක ශ්‍රී ලංකාවේ කෙනෙක් ගායන විශේෂම එච් ආර් ජෝතිපාල වගේ කෙනෙක් ගායනා කරාම පස්සේ තමයි හොයන්නේ මේ පස්සේ කාලෙක කියනවා නදීක මේ ජෝතිපාලගේ සින්දුවක් අර හින්දි ගායක ගායිකාවන් ගායනා කරන්න කියලා. ඒක ඒ වගේ එහෙම ස්මතු වෙන තත්වයකට ඔහු පත් කළා. ඉතින් මේ වර්තමානයේ ඔය ගීතී තමත්ම මේ ලොකු ගීතයක් ඒ කාලේ ඉතා විශාල ජනප්‍රියත්වයක් තිබිච්ච ගීතයක් අකිලා. හැබැයි අය ඉතාම හොඳට ඒක ග්‍රහණය කරගෙන ගායනා කළා. ඉතින් මම විශ්වාස කරනවා උගත් දුර යන්න පුළුවන් වෙයි. දැන් මේ ආපු දුර එක බැලුවාම තව සෑහෙන දුරක් يعني හිනිපෙත්ත දක්වා යන්න පුළුවන් වෙයි. මොකද ලංකාවේ දක්ෂයින්ට මනාප පාවිච්චි කරනවා නම් මම විශ්වාස කරනවා ඇයට ඇය ඉදිරියේ දක්ෂතාවට හරි සාධාරණයක් අපේ ශ්‍රාවක ජනතාව කරයි කියලා. මොකද ඇය අපිට මාපු ශ්‍රවණ රසය වගේම මවිත රසයත් ලැබුවා. ඒ කියන්නේ පුදුම එළවණ සුළු කියන එක තමයි ඒකේ අරුත. මා සුබ පතන්නේ ඇයට ජයම පමණයි කියලා. හොඳයි Anjali. දැන් අවස්ථාව තියෙනවා ඔබේ SMS අංකය ජනතාවට මතක් කරලා දෙන්න. මගේ මෙවර අංකය අංක 8 DDS සිස්තනක් අංක 8 යොදා 99.2ට ගොඩාක් SMS කරන්න. DDS හිස්තන අංක 8 සඳහන් කර 99.2ට ගොඩාක් SMS කරන්න ඔබට පුළුවන්. Anjali කාවින්දයාව අනිවාර්යයෙන්ම අවසන් තරංකරුවන් 16 දෙනා අතරට රැගෙන යන්න. Anjali හෙට දවසේදී හමු වෙමු. සුපර්. එසනම් පිළිගන්න මීළඟ තරංකරුවා මාවනැල්ල ප්‍රදේශයෙන් තරඟ වදින යොමාල් සමරකෝන්.
යොමාල් පෙන්නුම් කරනවා ඔබට තියෙන දක්ෂතා කලාපයන් දැන් නිරාවරණය කරමින් ප්‍රේක්ෂකාගාරයට පෙළඹෙනවා අතර මේක ඉතාම හොඳ ගායනාවක්. අතර මේක මම දකින්නේ ඉතාමත් විශිෂ්ට ගායනයක් විදිහට. ආඩම්බර වී තවෙන්න වෙයි ඔව් කඳාන රොප්පී හිටින්න වෙයි උඩ පැන් නොත්බිම වැටෙන්න වෙයි සිතාමතා මේ කියන්නේ මං ඕ ඕ තුෂාරා ඕ ඕ තුෂාරා ඕ ඕ තුෂාරා ඕ ඕ තුෂාරා යොමාල් දැන් මේ ගීතය
මගේ දැත්තරෝ ඉතාල හොඳට ගායනා කළා ඔබ ඈ ඒක විවාදයක් නෑ විතරක් නෙමෙයි ඔබ වෙනම ඈ ඔබේ සුවිශේෂ හඬ තාක්ෂණයෙන් මේ ගීතයට වෙන පාටක් ඔබ දුන්නා ඈ මම හිතනවා ඔබ මේ රොක් ගායනාවන් ගැන ඔබේ තියෙන ලාලසාව සහ ඒ සම්බන්ධව ඔබට තියෙන හැකියාවත් එක්ක මේ ගීතයට දීපු පාට ඉතාම වර්ණවත් ඈ ඉතාල ලස්සනයි හැබැයි ඔබ ඉවර කරනකොට අර බී නැචරල් එක හරියට ආවේ නැහැ. සායි වගේ තැන් දෙකක් විතර තිබුණා. මං කැමතියි ඔයා මේ ගීත අඳුන ගන්න විදිහට. ඈ මේ ගීත තමන්ට අවශ්‍ය විදිහට අඳුන ගන්න විදිහට මං කැමතියි. ඒ කියන්නේ තමන්ගේ සංගීත දැක්මකින් මේ ගීත නැවත ඔබ බලනවා ගීත දිහා. ඈ ඊට පස්සේ ඒකට ඒ අදාළ අර්ථකථනය දෙනවා. ඊටාම හොඳයි. මේ අර්ථකථනයට මම ඊටාම කැමතියි. මේ ගීත හොඳ ගැයීමක්. Thank you sir. යමල් මේකේ විශේෂත්වය තමයි මේ මූලික ගායකයාගේ හඬ අනුකරණය නොකර ඔයාගේ මේ ගෙනාපු ස්ටයිල් එකට ඔයා කෙලින්ම මේ ගායනය කරගෙන ගිය එකට. ඉතින් ඒකට මම ගොඩක් කැමතියි. ඉතින් ඔයාගේ ස්ටයිල් එකට අද ගායනා කරා මම ඒකට ගොඩක්ම කැමතියි. මම හදවතින් සුබ පතනවා. Thank you madam. ඉතින් ඔබට පුළුවන් නම් මේ ගායනය තුලින් ප්‍රේක්ෂකයාව ඔබගේ ග්‍රහණයට ගන්න ඒ හොඳටම ප්‍රමාණවත් කියලා මට හිතෙනවා. ඉතින් සති දෙක තුනක් තිස්සේම යොමාල් මේ ඉදිරියට ආවේ ඔබගේ ප්‍රබල ගායනයත් එක්ක. ඉතින් ඔබගේ ගායනයේ තිබුණ හැකියාව, දක්ෂතාවය සහ ඔබ පෙන්눔 කරපු ඒ ආකර්ෂණය තුලින් තමයි ප්‍රේක්ෂකයන්ගේ හදවතට ඔබට ලං වෙන්නට පුළුවන් වුණේ. ඉතින් අද දවසෙත් ඔබ නොසෙල්වි ඒ ආරෙන්ම ඔබගේ ගමන ඉදිරියට යනවා. ඉතින් මම හිතන්නේ අද දවසෙත් ඔබගේ ගායනය ඉතාමත් හොඳින් ඔබ කළා. ජෝතිපාල කියන ඒ ප්‍රවීණ ගායන ශිල්පියාට ප්‍රිය කරන සියලුම දෙනාත් නව පරපුරයායත් මේ ආරේ ප්‍රිය කරන අයත් ඔබට ඔක්කොම එකතු වෙලා SMS සේවාවී හෙට දවසේ ඉදිරියට යන්න. ජය වේවා යෝමාල්. Thank you sir. ඒ තමයි අද දවසේ නම වන තරංකරුවා යොමාල් සමරකෝන්. තමාගේ ගීතේ තමාට ඕන විදියට නෙමෙයි තමාගේ ශෛලියෙන් ගායනා කිරීම මොන වගේ හොඳ දෙයක්ද? කැලුම් ශ්‍රීමාල් මහත්මයා. අකිල ප්‍රථමයෙන්ම මේ අර මං කලින් මේ වැඩසටහන ආරම්භයේදීම මැද හරිය මං හිතන්නේ මං කිව්වා ඒ කියන්නේ එක එක වර්ෂන්ස් කියන්නේ රීමික්ස් රීමේක් රෙගේ වර්ෂන් එහෙම නැත්නම් ඒ ආදි වශයෙන් දැන් මේකත් අර පරණ ගීතේ අලුත් මික්ස් එකක් කියලා මට දැනෙනවා රොක් වර්ෂන් එකක්. ඉතාම හොඳයි. ඒ කියන්නේ එකම තැන ඉන්නේ නැතුව හාත්පසට කියන්නේ සැරිසරන එක මම හිතන්නේ තරුණ හැටියට කළ හැකි කරන්න පුළුවන් වයසත් එක්ක තව හුඟක් දුර යන්නත් පුළුවන් නිසා. එකම අධිකාරියතුමන් මේ ඊට යොදා තිබුණ සැරසිල්ලත් හරි අපූර්වයි. ඒ කියන්නේ ඒක මේ arrangements සහ ඒ කියන්නේ අලුත් දෙයක් කරන්න අධිකාරියතුමාට හිතලා තියෙනවා ඔබත් එක්ක. ඒ කියන්නේ බය නැතුව. ඒක හොඳ දෙයක්. හොඳ දෙයක් කියන්නේ තරුණෙක් එක්ක බය නැතුව වැඩ කරන්න ඔහුටත් හැඟීමක් එනවා කියන්නේ ඔබ දක්ෂෙක් කියන එක. අපිට විතරම රොක් ගායන ශිල්පීන් ශ්‍රී ලංකාවේ හරිම අඩුයි. ඒ කියන්නේ මවාගෙන රොක් කියන අය ඕන තරම් ඉන්නවා. හැබැයි කෙස්වකීය ප්‍රතිභාවතුන්ින්ම රොක් ගයන්නන් අඩුයි මං හිතනවා මේ ඒ අඩුව පුරවන්න ඔබටත් හැකියාව ලැබෙයි කියලා විශ්වාස කරනවා. සීනතරු මායිමේ කෙළවරට යන්න ඔබට හැකියාව ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජයම පමණයි කියලාත් ඒ වගේම ප්‍රාර්ථනා කරනවා. හොඳයි. යමා සමර්කෝන් දැන් ඔබට අවස්ථාව තියෙනවා ඔබේ SMS අංකය ලංකාවට මතක් කරලා දෙන්න. අද දිනේ මම ඉදිරිපත් කරපු ගීතය ඔයාලට දැනුණා නම් ඔයාලට ඒක රසවිඳින්න පුළුවන් වුණා නම් DT සිස්තනක් අංක 9 යොදලා 99.2 එකට හැකිතාක් SMS කරලා මාව ඊළඟ වටේට යවන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. DT සිස්තනක් අංක 9 සඳහන් කර 99.2 එකට SMS කරන්න ඔබට පුළුවන් යොමාල් සමරකෝන්ව අවසන් තරංකරුවන් 16 දෙනා අතරට රැගෙන යන්න. යොමාල් හෙට දවසේදී හමු වෙමු. සුපැතුම්. Thank you. රැඳී සිටින්න. දැන් කෙටි විරාමය. මේ ඩෙරන ඩ්‍රීම් ස්ටාර් සීසන් 6. Terana Dream Star. Viramen anathuru oba nawata Terana Dream Star samage me avasan tarangkaruwan 20 dena taranga wadina taranga wate me sandaha api themawak laba dunna. Thema une HR Jyothipala mahatmaya gayu geetha
අද දවසේ අවසාන තරංකරුවා එහෙමත් නැත්නම් අවසාන තරංකරුවන් 20 දෙනාගේ තරඟ වටේ අවසාන තරංකරුවා දැන් සීන වේදිකාවට වඩින්න නියමිතයි එසේනම් පිළිගන්න මේ කුරුටින් තරඟ වදින සඳුන් ප්‍රසාද් දුප්පතාට කෝසප ලෝකේ සමාජ දෙපිලා පෙදිලා මම හිතන්නේ මෙවැනි ගීත එළියට ගන්න එක ගැනත් අපි අගය කළ යුතුයි මෙවැනි තරුණ තරඟකරුවන් විසින් නැති බැරි කම් මොහු කොළඹයි රොම ගයවයි සොරෙකු කරයි අන්ත දුකේ ඔබ වැටුණා නම් දරාපු සොරෙකු වුණා අද දවසේදී ඉතාමත් හොඳට මේ ගීතය ගායනා කරා කියලා පොඩි අඩුවක්වත් ඊගාව තරගයේදී තියන්න එපා කියලා මං සඳුණියෙන් ඉල්ලනවා නංගිය ඔබේ දුකිනි බොහෝ පවුද අනේ මෙහදි කළෝ සුගත ලෝන සම්බුද්ධ රාජා සුගත ලෝන සම්බුද්ධ රාජා ශ්‍රී පද පත්මේ උදමේනි දීභක්ති सुकतलो ना संबुद्ध राजा सुकतलो भक्ति पूजा दी भक्ति पूजा सुगत लो ना संबुद्ध राजा सुगतलो ना संबुद्ध राजा श्री पद पद्मे पुदने मी दी भक्ति पूजा दी भक्ति पूजा सुगतलो ना संबुद्ध राजा सुगतलो ना संबुद्ध राजा सुगतलो ना संबुद्ध राजा श्रीपद
බුද්ධ පත්මේ පුද නෙමි දී භක්ති පූජා දී භක්ති පූජා සුගත ලෝනා සම්බුද්ධ රාජා සුගත ලෝනා සම්බුද්ධ රාජා සඳුන් ඔබ ගීතේ මුල් ස්ථායි කොටස සහ අන්තර කොටස් දෙකේ මුල් පද පේලි දෙක පොඩ්ඩක් ශ්‍රුති වල පොඩි පොඩි ගැටලු තිබුණා. අන්තර කොටස් වල ඔබට ටිකක් ශ්‍රුතිය ඉහළ වැඩි වගේ ගතියක් තිබුණා ගායනා කරනකොට ටිකක් අපහසුයෙන් ගායනා කරන බවක්. කෙසේ නමුත් ඔබ අනිත් කොටස් ඉතාමත් හොඳින් ගායනා කළා. ඉතින් සඳුන් අපි ලබන සතියේ ඉතාමත් හොඳ තරඟයක් නරඹන්නට අපි හැමෝම සූදානම් වෙලා ඉන්නවා. මොකද තරඟකරුවන් 16 දෙනාම එකම වේදිකාවක එකට ගී ගයනවා. අපිටත් හරි ආසයි. ඉතින් සඳුන්ට මම ජය ප්‍රාර්ථනා කරනවා හෙට රාත්‍රියේදී ඉදිරිට යන වාසනාව ලැබෙන්න කියලා. ජය වේවා. බොහොම තුසි. දැන් අද දවසේදීත් සඳුන් හොඳටම ගායනා කරා. හැබැයි පොඩි ශ්‍රුති අස්ථාවර වීමකුත් වුණා. ඒත් එකම මට සඳුන්ගෙන් පොඩි ඉල්ලීමක් කරන්න ඕන. ඔයාගේ මේ ශෛලිය පොඩක් දැන් මිනිසුන්ට දැන් ගොඩක් අහලා අහලා පොඩ්ඩක් ඉතින් වෙන විදිහකුත් ඔයා පෙන්වන්න කියලායි මම ඔයාගෙන් ඉල්ලන්නේ. දැන් එකම විදිහට ඔයා මේ ගීත හැම දෙයක්ම තෝරගෙන ගායනා කරනවා. පොඩ්ඩක් වෙනස් කරන්න කියලා මම සඳුන්ගෙන් ඉල්ලනවා. මොකද අපේ ප්‍රේක්ෂකයොත් කැමති ඇති ඔයාගේ විවිධ ආකාරයේ ශෛලීන් දැක ගන්න අහ ගන්න. ඉතින් මම හදවතින් සුබ පතනවා ඔයාට හොඳක්ම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මිස්. දැන් මේ ගායනාව ඇත්තටම සඳුන් ඉතාම හොඳට කළා. ඈ ඇත්තටම ශ්‍රුතිමය අර්බුද තත්වයන් සහ යම් හුස්ම පාලනේ කුඩා වෙනසක් තිබුණා. හැබැයි ඉතින් ඉතාම හොඳට මේ ගායනා කළා. දැන් වැඩේ තියෙන්නේ ලොකු තරගයක් තියෙනවා. ආ දැන් ඔබ 20ත් එක්ක මේ මෙතනට එනකන් එනවා ඉතාම කරට කර තරගයක් එක්ක. හැබැයි දැන් ඔබට සිද්ධ වෙනවා ඔබේ තියෙන සුවිශේෂ ලක්ෂණ මොනවද කියලා හොයාගන්න. ඔබේ ගායනාව තුළ තියෙන ඔබට අහු නොවෙච්ච කලාපයන් තියෙනවද? ඒ කලාප මොනවද කියලා හොයාගන්න. ඊට පස්සේ ඒවා ඔයා ඉදිරිපත් කරන්න ඕන ප්‍රේක්ෂකාගාරයට විතරක් නෙමෙයි මේ තරඟකරුවන්ටත් ඒවා ඉදිරිපත් කරන්න ඕන. එතකොට ඔබ අතර හැදෙනවා හොඳ සම්බන්ධතාවක්. හැබැයි ඔබේ ගායනාව ඉතාම හොඳයි. නමුත් වැඩේ තියෙන්නේ මෙතනින් එහාටයි දැන් ඕන වෙන්නේ. 20න් එහාට තව ඕනේ. තව ඕනේ වැඩ කියන එකයි මගේ අදහස. ඔබට සුබ පතන තරුණයා. ඔබ ඇතුලේ තියෙන ඔබටවත් අහුවෙච්ච නැති ඒවා තියෙනවා. ඒ ටික හොයා ගන්න. ඊට පස්සේ අපි තව ඉස්සරහට යමු. සුබවත්. බොහොම ස්තුතියි. සඳුන් ප්‍රසාද්. ඉතින් කොහොමද අද දවසේ අවසන් තරඟකරුවන් 20 දෙනාගේ තරඟය නිමාවට පත් වෙනවා. හෙට දවසේදී අනිවාර්යයෙන්ම තරංකරුවන් 16 දෙනෙක් අපිට තේරෙනවා. අද දවසේ තරඟවදින තරංකරුවන් 10 දෙනා අතරින් තරංකරුවන් 2 දෙනෙක් ඉවත්ව යනවා. කැලුම් ශ්‍රීමල් මහත්මයා සඳුන්ගේ ගායනය ගැන අදහසක්. ඔව් ඔහුගේ ස්ථායි කොටසේ ඇහුනේ එක හඬක්. හැබැයි අන්තර කොටස් වලදී තවත් හඬක් මට ඇහුණා. කියන මගේ කංගොල අවුලක්ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඔහු හොඳ ආරම්භයක් ලබා ගත්තා. අකිල මේ ගීතය මම සජීවීව එච්.ආර්. ජෝතිපාලයන් ගායනා කරනවා බලන්න මට වාසනාව ලැබිලා තිනවා. පාසල් අවදී පානදුරේ තිබිච්ච ප්‍රසංගයකදී ලාල් තේනබදු ප්‍රමුඛ සංගීත කණ්ඩායම හිටියේ වෙසක් දවසකට පහුවෙනිදා ඔහු ඇවිල්ලා ගායනා කළා මේ සුගත ලෝනා ගීතයයි පිළිගන්න මම චන්න ඇමති වෙමි ගීතයයි. මෑත වකවානුවේදී අපේ ඉන්න තරුණ ළමයි මේ ගීතය ගායනා කරලම නෑ මම පළවෙනි වතාවට ඇහුවේ. කියන්නේ සුගත රෝණා වගේ ගීතයක් තෝරා ගැනීම සම්බන්ධයෙන් ඔබට ස්තුතිවන්ත වෙන්න ඕන. නමුත් ජෝතිපාලගේ පහළ ස්වරයේදීත් ඉහළ ස්වරයේදීත් ඔහුගේ හඬ හොඳටම පැහැදිලි ඔහු කියලා. ඒ ගැඹුර කවදක්වත් නැති වෙන්නේ නෑ. මම කියන්නේ මේ විදිහටම ඔබට ගායනා කරන්න කියලා. නමුත් ඔබගේ ආරම්භය ඉතා හොඳයි. මේ තෝරා ගැනීම පිළිබඳව මම ඇත්තටම සතුටටපත් වෙනවා. නමුත් ඒ කියන්නේ බලාපොරොත්තු වෙච්ච ඒ කියන්නේ හොඳ ආරම්භයක්. නමුත් හොඳ නිමාවක් තිබුණේ නැහැ. නමුත් මම විශ්වාස කරනවා මේක පාඩමක් හැටියට අරගෙන ඉදිරි කපුළු වලින් පයින් ඔබට හැකියාවක් ලැබෙයි කියලා. ඔබට මම සුපතනවා.
मगे सेम संख्य मेवर अंक दहाय मंगादनी प्रेक्षक मंगीत साधारण इतना डी डी एस इस्तना अंक दहाय अनुनमे बिंदु दिखट हेकिता केम एस के मव दासी दिना वटेट यवंट की आदर गौरव डीडीएस हिस्तनक अंक दहाय संधान कर अनुनमे बिंदुकट हेकिता केम एस कर बड़ पुलवा संधुन प्रसाद अवसान तरं कर दासी दिन आतर ट्रंग संधुन हेट दवसे दि हम सूत अद्दवसे में तरं कर दस दिन एच आर ज्योतिपाल महात्म्य आगे गीत दहाया इदिरीपत् कर දැන් මේ සූදානම ඒ ගීත සියල්ල එකිනෙක නැවත වාරයක් රසවිඳින්න. අපි පාළුවේ දිය ගැඹුරේ සුලි අතරේ මේ යන්නේ කාසිපතා अतुलाधिकारी प्रमुख संगीत कंडायमट
අදවසේ අපගේ විශේෂ ආරාධනෙන් මෙහි පැමිණි කැලුම් ශ්‍රීමාල් මහත්මයා හෙට දවසේදී මේ තරංකරුවන්ට උරුම ප්‍රේක්ෂක ඔබේ තීරණත් සමගින් නැවත වාරයක් හමු වෙමු සමුගෙන යන සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් මේ යෞවනයේ සිනසබෑ කරන තාරකා පෙරහර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 6